ආයුබෝවන් මේ සතියේ සමාජ කටගැස්ම 2360 රාජ්‍ය පරිපාලන අමාත්‍ය සහ නීති හා සාමය පිළිබඳ අභිනව අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතුමන් අද අපේ විශේෂ ආරාධිත අසුන හොබවනවා ආයුබෝවන් මහතුමා ආයුබෝවන් අපි විශේෂයෙන්ම ඔබතුමන්ට ස්තුතිවන්ත වෙනවා නව තනතුර බාර ගැනීමෙන් ඉක්බිතිව පළමු සම්මුඛ සාකච්ඡාව සඳහා අපේ මාධ්‍යයට දෙරණ මැදිරියට පැමිණීම පිළිබඳව. අම්තුමාට මද්දුම බණ්ඩාර කිව්වහම මුලින්ම මතක් වෙන්නේ අර අයියන්ඩිය බියනවන්න මම පෙන්නන්නම් මැරෙන හැටි කියලා ගහලයාගේ දංගෙඩියට බෙල්ල තියපු කතාව. ඔබතුමාගේ මේ අලුත් පත්වීමත් එක්ක නිකන් ඒ වගේ දෙයක් වේද? නෑ එහෙම කිසිම බය වෙන්න දෙයක් නෑ. ඕන වගකීමක් නිර්භයම बारगन अभी कमी थी मेक अर्बुदकारी वातावरण अतुल मेक बारगन की हुई मैं थी बारगन यानो खाटी उत करना देन सागल रत्न का मातृवर्या में थनतुर अथर्या में पासुव विविध नाम योजना विन वापी देख का नमो तोबतुमान के नाम ये योजना वनु नाम मात्रा वापी देख की नहीं हदीसी में तमाई ओबतुमागे फातपी में उतमागे दिवरुम दी में फिली बंदवर आपट वार्ता करने सिद्धुनी කොහොමද මෙතනට ඔබතුමා ආදේශ වෙන්නේ මම හිතන්නේ කරු අගමැතිතුමා මේ සම්බන්ධව මගේ නම යෝජනා කරලා තියෙනවා ජනාධිපතිතුමාට එතුමා මගේ නම අනුමත කරලා ඒ දෙන්නම මං කෙරෙහි යම් විශ්වාසයක් තියලා මෙවැනි අවස්ථාවක් මේක දුන්නේ මම හිතේ විශ්වාසය කඩ නොකර ඒ වගකීම බාර අරන් රට වෙනුවෙන් ඒ කටයුත්ත කරනවා තිරය පිටුපස තොරතුරු වලින් වාර්තා වෙන්නේ අගමැතිවරයාගේ වැඩිපුර කැමැත්ත තිබුණේ ලක්ෂ්මන් කිරියල්ල ඇමතිතුමාට මේ තනතුර ලබා දෙන්න කියලා එක නිවැරදිද නෑ මම දන්නේ මම ගැන හිව්වෙත් නෑ මම තනතුරු ඉල්ලුවෙත් නෑ නමුත් එතුමා ඇතුළු පක්ෂයේ බොහෝ දෙනෙක් මට පස්සේ ආරංචි මගේ නමයි යෝජනා කරලා තියෙන්නේ අගමැතිතුමත් මගේ නමයි ජනාධිපතිතුමා වෙත යෝජනා කරලා යවලා තියෙන්නේ මේ වගේ වෙලාවක ওই වගේ තනතුරක් බාර ගන්න එක ඔබතුමා හිතන්නේද කටුවටුන්නක් දාගත්තා වගේ වෙයි කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ තමන්ට හදවතට එකගව මේ රටේ ජනතාව වෙනුවෙන් නීති රාමුව තුල යම් කටයුත්තක් කරන ඕන අභියෝගයක් බාර ගන්න මම කැමතියි මගේ දේශපාලන ජීවිතේ මම පොඩි කාලේ ඉඳලම එවැනි අභියෝග වලට මුහුණ දීලා තියෙනවා අභියෝග ජයග්‍රහණය කරලා තියෙනවා නැදන් ඔබතුමා රාජ්‍ය පරිපාලන අමාත්‍ය ධුරයේ හෙබෙව්වා කවුරුත් දෝෂාරෝපණය කරේ නැහැ ඒ කටයුත්ත සාර්ථකව සිද්ධ වුණු විදිහක් තමයි දැක ගන්නට වෙන්නේ දින 100 ආණ්ඩුව තුලදී ඔබතුමා ප්‍රවාහන අමාත්‍ය ධුරයේ හෙබෙව්වා වෘත්තීය සමිතියක්වත් දොස් කියනවා අපි අහලා නැහැ හිතනවද මේ වගකීමත් මේ විදිහට හැමදෙනාගේම ප්‍රශංසාව මැද ආරම්භයේ දැන්ට ආරම්භයේ මම හිතන්නේ සියලු දෙනාම කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා පක්ෂ විපක්ෂ සියලු දෙනාම මම හිතනවා මේ ප්‍රශංසාව මේ කැමැත්ත අවසානයේ දක්වා ගෙනියන්න පුළුවන් වෙයි කියලා මට අදිෂ්ඨානයක් තියෙනවා මට විශ්වාසයක් තියෙනවා. ඔබතුමා කියවට ආරම්භයේදී හැමදෙනාම කැමති වුණයි කියලා එක්කෙනෙක් කැමති වුණේ නැහැ. අපි බලමු ඒ කවුද කියලා. කවුරුත් විරෝධ වෙලා නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්තුමා පවා මට සුබ පැතුවා. ඔවුන් ජනාධිපති එක්ක කතා කරා. සංදානයේ බුලත්කොලේ මහලේකම් අමරවීර මහත්මයාත් මට සුබ පැතුවා. පොහොට්ටුවට ආශිර්වාද කරන කට්ටිය තමයි මේකට බයේ වෙවුලන්න පටන් ගත්තේ. ඒ තනතුර දැන් වෙන කෙනෙකුට දීලා තියෙනවා. රංජිත් මද්දුව බණ්ඩාර ඇමතිතුමා එයා දන්නේත් නැතුව ජනාධිපති කාර්යාලයට ගෙන්නලා එකපාරට දීලා තියෙනවා. ඒ තීරණ ගැනීම ගැන අපි ඉතා පිළිකුලෙන් අපේ අප්‍රසාදය පළ කරනවා. ඉදිරියට අපි අවශ්‍ය පියවර ගන්නවා රට වෙනුවෙන් හිතලා. එතුමා ඒ තනතුර බලාපොරොත්තුෙන් හිටියා. දැන් එතුමා ඒ වගේ පිළිකුලෙන් හෙලා දකින්නවා කියලා. මම හිතන්නේ එතුමා ওই ප්‍රකාශයේම ඉතුරු කෑල්ල කියලා තිබුණා රංජිත් මද්දුම බණ්ඩාර එතුමා මගේ හොඳ මිත්‍රයෙක්. ඉතින් එතුමා මම හිතන්නේ තනතුර සම්බන්ධව මම දන්නේ මොකද පිළිකුල් කරන්න කියලා. නමුත් එතුමා ගැන මම බොහොම අගය කරනවා යුද්ධය අවසන් කරපු රණවිරුවෙක් විදියට. ඒකට දුන්න නායකත්වය. ඉතින් මමයි දෙන්නම එකම විද්‍යාලයේ ඉගෙන ගත්තේ මට ඉහළ පන්ති වල හිටියේ සරත් ෆොන්සේකා මහත්මයා අපි හොඳ මිත්‍රයෝ ආනන්ද විද්‍යාලයේ ඉතින් මම හිතනවා සරත් ෆොන්සේකා මහත්මයා මට කතා කරලා ආශිර්වාද කරා මට සුබ පැතුවා ඉතින් සමහරලාට එතුමා මොන හේතුවක් නිසා කිව්වද මම දන්නේ නැහැ සමහරට එතුමා බලාපොරොත්තු වෙන්නේ නැති මේ තනතුරු ලැබෙයි කියලා කීප දෙනෙක් කතා කරා මම දැක්කා සමාජ මාධ්‍ය වල එතුමාගේ නම තිබ්බා සමහර විට එතුමා මොකක් කර කිව්වද දන්නේ නැහැ මට ප්‍රශ්නයක් නැහැ ඉතින් මගේ මිත්‍රත්වයත් මාත් එක්ක තියෙනවා එතුමාගෙන් මම කටයුතු කරද්දී උදව් කරයි කියලාත් මම හිතනවා. නැත්නම් පක්ෂ නායකත්වයේ සම්බන්ධයෙන් අභ්‍යන්තර කැරැල්ලක් නිර්මාණය වෙමින් පවතින අවධියක අභ්‍යන්තරයේ යම්කිසි ආන්දෝලනාත්මක ස්වරූපයක් තියෙන අවධියක ඔබතුමාට මේ තනතුර දීලා නිකන් සමනය කිරීමක් ගැටලුව කළමනාකරණය කර ගැනීමක් වගේ දෙයක් කරන්න හදනවයි කියලා අපි නිරීක්ෂණය කරොත් ඔබතුමා එකඟ වෙනවද? නෑ මේක කාරණා දෙකක්නේ. එකක් ආණ්ඩුව තුල තියෙන ආණ්ඩුවේ දිගින් දිගටම කැබිනට් මාරුව ගැන කතා කරා. අනිත් පක්ෂ අර්බුදය පක්ෂයේ අර්බුදයක් කියන්නේ පක්ෂයේ වෙනස්කම් ඕන කියලා පක්ෂයේ අයිලුවා. පක්ෂ ප්‍රතිසංවිධානයක් අවශ්‍ය කියලා. ඉතින් අපි මේ දෙකම අද කරගෙන යන අවස්ථාවක්. දැන් රජයේ ඇමති සංශෝධනය දැන් පියවරෙන් පියවර සිදු වෙනවා. ඉතින් පක්ෂ කටයුතුත් ඒ විදිහට කරයි. මේ දෙක පටලවා ගන්න එපා. මේ දෙක කාරණා දෙකක්. පියවරෙන් පියවර කියන තවත් අමාත්‍යවරුන්ගේ අමාත්‍යංශ වෙනස් වෙන්න තියෙනවද මෙතුමා? මම හිතන්නේ දැන් ජනාධිපතිතුමා දැන්මත් ප්‍රකාශ කරලා තියෙනවා මේක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන්ගේ ඇමතිකම් වෙනස් කරනවා කියලා. ඒකත් ඉදිරියේදී වෙයි. ඉතින් අවශ්‍යතාවය අනුව සිද්ධ වෙයි. මම හිතන්නේ හොඳ ඇමති මාරුව සිද්ධ වෙලා තියෙනවා දික්සත් ජාතික පක්ෂයේ. බොහොම කලාතුරකින් අහන්නට දැක්ින දෙයක් තමයි විපක්ෂයක් ආණ්ඩු පක්ෂයේ පත්වීමක් පිළිබඳව ප්‍රශංසාත්මක මුඛයෙන් කතා කරනවා. නමුත් ඒ කලාතුරකින් සිදුවෙන දේ අපි දැක්ක පසුගිය බ්‍රහස්පතින්දා සහසිකුරාදා. එක්සත් ජාතික පක්ෂය තුල අද NGO කාර්යයන්ගේ ඒ වගේම අධිරාජ්‍යවාදීන්ගේ කකුල්ලෙව කන තත්වයක තියෙද්දි දේශීය පොළොවේ පය ගහලා ඇවිදින මේ රටේ ජනතාවගේ සිතුවිලි යම් තාක් දුරට හඳුනගත් එක්සත් ජාතික පක්ෂයේ අතලොස්සක් ඉන්නවා නම් ඒ අතර එක පුද්ගලයෙක් තමයි රංජිත් බණ්ඩාර මැතිතුමා. ඒක නිසා ඔබතුමා වෛරය පිරිච්ච නැති දේශපාලන නායකයෙක් විදියට නීතිය හා සාමයේ අමාත්‍යාංශය තුල ඒ වගකීම හරියට ඉෂ්ට කරයි කියන විශ්වාසය අප සතුව තියෙනවා. බං එතුමාට සුබ පතනවා. මොකද එතුමා මේ දිනුම් තියලා තියෙන ඉතාලම රටේ විශාලම ප්‍රශ්න රාශියක් තියෙන වෙලාවක විශේෂයෙන්ම නුවර ඇති වෙලා තියෙන ප්‍රශ්න අනිත් පැතිවලට යන්න ඉඩ තියෙන එක ගැන. ඒ නිසා මේ වෙලාවේදී එතුමාට ලොකු වගකීමක් තියෙනවා. මේ වගකීම අපි බලාපොරොත්තු වෙනවා එතුමා හරියට ඉටු කරයි කියලා සාධාරණ ලෙස. ඔය ප්‍රශංසා ටිකක් භයානකයි මට හිතෙනවා. මොකද ඕක ආරක්ෂා කරගන්න පුළුවන් වේද කියලා සැකයක් තියෙනවා. මොකද විපක්ෂයෙන් ওই ප්‍රශංසා ලැබෙන්නේ. ඔබතුමාට හිතනවද ওই ප්‍රශංසා ආරක්ෂා කරගන්න පුළුවන් වෙයි කියලා? බලමු අපි කටයුතු කරගෙන යන්. අපි දන්නේ විපක්ෂය මොනවද කියන්නේ කියලා. අපිට සමහර අවස්ථාවල යම් අමිහිරි තීන්දුව తీරන ගන්න වෙයි. සමහරලාට මේ රට වෙනුවෙන් සියල්ල සතුටු වෙන්න තීන්දුව ගන්න පුළුවන් වෙයි. කෝක නමුත් මම සන්තෝෂ වෙනවා විපක්ෂයේ මං ගැන තියෙන කාරණා ගැන මේ අවුරුදු ගාණක් අපි මිත්‍රයෝ විදියට අපි ආශ්‍රය කරලා තියෙනවා. පක්ෂ දෙක අපි දේශපාලන කඳවුරු දෙකේ ඉන්නේ. ඉතින් මේක සාමය නීති හා සාමය පිළිබඳ අමාත්‍යාංශය කරද්දී හැමෝම සතුටු කරන්න බෑ. මේක ආරම්භය. මම බලාපොරොත්තු වෙනවා සියල්ලටම වෛරී දේශපාලනයක් නොකර සාධාරණව මේ තීන්දුව తీරන අරන් කටයුතු කරන්න. නමුත් ගන්න තියෙන තීන්දුව తీරන සියල්ල ගන්නවා. අපි පහුගිය මහමැතිවරණය ජනතාවට දුන්න ප්‍රතිඥාව ජනතාවට දුන්න පොරොන්දු අනුව ඒකට තමයි මාව මන්ත්‍රීවරයෙක් විදිහට පාර්ලිමේන්තුවට පත් කරලා වෙලා තියෙන්නේ. ඒක අනුව මම කටයුතු කරන්න බැඳී ඉන්නවා. දැන් ඔබතුමාගේ ප්‍රකාශයේ වෛරයේ දේශපාලනයෙන් තොර වෙනවයි කියන කොටසක් අන්තර්ගත වුණා. දැන් පහුගිය අවුරුදු 2-2.5 කාලය පුරාවටම බොහෝ දෙනා කියපු දෙයක් තමයි මේ ආණ්ඩුව දිගින් දිගටම රාජපක්ෂවරුන් මර්ධනය කරනවා. ඔවුන්ට නිර්පරාදී අභූත චෝදනා නගනවා. ඊට පස්සේ ඔවුන් උසාවි ගාන ගෙනියනවා. ආරක්ෂිත බන්ධනාගාරගත කරනවා. දිගින් දිගටම නඩු පවරනවා. කොමිසන් සභා ඉදිරියට ගෙනියනවා. දැන් ඔබතුමාගේ නායකත්වයේ යටතේ පොලිසිය මේ විදිහට රාජපක්ෂවරුන් සම්බන්ධයෙන් කටයුතු කරනවා. රාජපක්ෂවරුන් නෙවෙයි කවුරු සම්බන්ධවත් වැරද්දක් කරලා තියෙනවා නම් මේ රටේ නීතියට විරුද්ධව කටයුතු කරලා තියෙනවා නම් වංචාවක් හෝ දූෂණයක් කරලා තියෙනවා නම් ඒ කවුරු හරි වෙනුවෙන් යම් තීන්දුව తీරන ගන්න ඕන 2015 ජනවාරි 8 වෙනිදා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති පදවියට පත් කරද්දී අපි පාර්ලිමේන්තුවට පත් වෙද්දී ජනතාවට ප්‍රතිඥාවක් දුන්නා මේ රටේ දූෂණේ වංචාව අවනීතිය අනුව කටයුතු කරා නම් කවුරු හරි ඊට විරුද්ධව කටයුතු කරන්න. ඒක කවුරු වුණත් ඒකයි මම කිව්වේ නීතියේ මේක හැමෝටම සාධාරණ වෙන්න ඕන. නීතියේ වාසියක් සාධාරණ වෙන්න ඕන. නීතියේ දඬුවමත් හැමෝටම දෙන්න ඕන. වැරදි කරපු අයට. ඒක තමයි ජනතාව අපිට දුන්න බලය. ඒ බලය අනුව අපි කටයුතු කරමු. පුජ්‍යලයෝ තෝරා බලන්නේ රාජපක්ෂවරුද තව කවුරු හරිද අපි වැරදි කරපු අය වෙනුවෙන් අවශ්‍ය කටයුතු කරනවා නේද ජනාධිපතිවරණයට පෙර ආතුව පසුගිය ආණ්ඩුවේ විවිධ පුද්ගලයන්ට දූෂණ චෝදනා එල්ල වුණා ඒ අය සම්බන්ධයෙන් ක්‍රියාත්මක කෙරෙයි කියලා ඔබතුමාලගෙන් පාක්ෂිකව බලාපොරොත්තු වෙනවා වෙන්නට පුළුවන් නමුත් ජනාධිපතිවරණයෙන් සහ මහා මැතිවරණයෙන් පසුව විවිධ දූෂණ කටයුතු වලට සම්බන්ධ උදවිය ඉන්නවා දැන් තාමත් අර්ජුන් මහේන්ද්‍රන්ව ලංකාවට ගෙන්න ගන්න බෑ අධිකරණය සිතාසියවනවා ඊට පස්සේ කුරියර් සේවාව ඔස්සියවනවා SMS පණිවිඩයවනවා මේ ඔබතුමාලගේ ආණ්ඩුවෙන් පත් කරපු මහ බැංකුව අධිපතිවරයා දැන් මේ අය සම්බන්ධයෙන් උත් නීති ඒ විදිහටම ක්‍රියාත්මක වෙයි කියලා විශ්වාස කරනවා කවුරු හෝ වේවා වැඩියට කටයුතු කරලා තියෙනවා නම් මම හිතන්නේ මේ රටේ ඉතිහාසයේ ප්‍රථම වරට තමයි තියෙන ආණ්ඩුවකට විරුද්ධව ආපු චෝදනාවකට ඒ රජය කෙලිම මූණ දීලා තියෙන්නේ. පහුගිය කාලේ කතා කරන්නවත් අයිතියක් තිබ්බේ නැහැ පහුගිය ආණ්ඩුව කාලේ. වෑන් වලින් උස්සනවා බය කරනවා. අද එහෙම නෙමෙයි. අද අපිට ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ ඒකයි. ස්වාධීනත්වය කියන්නේ ඒකයි. ආණ්ඩුවේකට හරි චෝදනාවත් අපි මැති ඇමතිවරුන්ට ඒ සම්බන්ධව පරීක්ෂණ කරනවා මූණ දෙනවා. මේක තමයි ප්‍රජාතන්ත්‍රවාදී. මේක මේ රටේ තිබ්බේ නැහැ. මේක තමයි යහපාලනය කියන්නේ. එක්සත් ජාතික පක්ෂයකට බය නැතුව අපේ නායකයා ඒ කොමිසමාර ඉදිරියට ගිහලා සාක්ෂි දුන්නා. මානව ඉතිහාසයේ කවද්ද මෙහෙම තිබ්බේ? ඉතින් අපේ රජය කොයි වෙලාවෙ සූදානම් වරද්දා සම්බන්ධ චෝදනාවකට මූණ දෙන්න. නැතිනම් පලි ගන්නවා අපිට අපිව මේවා කරනවා හිරේ දානවා කියලා. ඒ වචන කියන්න ඕනේ නැහැ මේගොල්ල රාජපක්ෂවරුන් උනත් ඒකට මූණ දෙන්න ඕනේ. ඒකනේ නීතිය ඉදිරියේ ඔළුව නැවීම කියන්නේ. මේ එකක්වත් පරීක්ෂණ වලින් තොරව කරපු එකක් නෙමෙයි. දී පරීක්ෂණ අපි දිද්‍රියට ගිනියනවා. ඒ වගේම අධිකරණයට බාර දීලා තිනවා අධිකරණයේ ස්වාධීනත්වයේ තියෙනවා. පහුගිය ආණ්ඩුව කාලේ වගේනේ පහුගිය ආණ්ඩුව කාලේ අධිකරණයේ තීන්දුව දුනාම ද පැය 24න් අග්‍රවිනිශ්චයකාරවරු එළියට දැම්ම කිරිබතුත් කෑවා. අද අපි එහෙම නැහැ. අද අපි අධිකරණයට නිදහස දීලා තිනවා. අධිකරණයේ ස්වාධීනත්වයේ දීලා තිනවා. පොලිසියට ඒ නිදහස ස්වාධීනත්වයේ දීලා තින කොමිෂන් සභාව. එහෙමයි අපේ රජයේ කටයුතු කරන්නේ. ඉතින් කාටත් හොඳින් අපි වෛරයක් නැතුව බොහොම විනිවිද භාවයෙන් මේ කටයුතු අපි කරනවා. දැන් පසුගිය කාලේ වගේම මේ කාලයේදී බැඳුම් කර සිද්ධිය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන්ගේ නම් පවා කියවුණා. විවිධ පුද්ගලයන්ගේ മന്ത്രിවරුන්ගේ ඇමතිවරුන්ගේ නම් පවා කියවුණා. ඔබතුමා හිතනවාද ඔබතුමා යටතේ තියෙන පොලිසිය ඒ අය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්නත් ස්වාධීනයි කියලා. ඒ සම්බන්ධයෙන් උත් කෂේරුවක් තියේ කියලා. අනිවාර්යෙන්ම. කවුද වැරදි කරලා තියෙන්නේ? අපි වැරදි කර චෝදනා ලැබලා තියෙන පරීක්ෂණ කරලා දැන්ටමත් ඒ සම්බන්ධව මම හිතන කටයුතු කරගෙන යනවා. අධිකරණයට නෙවෙයි කොමිෂන් සභාවක් මගින් ඒ කාරණා මෙහා කරලා දැන් තීන්දුව කරලා තියෙන කවුද වැඩිකාරියෝ කියලා හොයන්න කියලා. අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ වගේම මහ බැංකුවේ ඉස්සල්ලා තිබ්බයි සම්බන්ධවත් කටයුතු කරන්න ඕන. ඒකත් කරනවා අපි. දැන් සමහර පුද්ගලයන්ගේ දේශපාලනය වෙලා තියෙන්නේ රාජපක්ෂ විරෝධය කියන එක විතරයි. ඒ කියන්නේ වැඩක් කරන්නේ તો හැමදාම උදේ ඉඳන් රාය වෙනකන් රාජපක්ෂව අර රාජපක්ෂ මේක කරා මේ රාජපක්ෂ මේක කරා අනිත් රාජපක්ෂ මේක කරා කියන. දැන් ඔබ ස්වාධීනව කටයුතු කරන්න ගියොත් වැරදි කරොත් විතරක් දඬුවම් දෙනවයි කියන ප්‍රතිපත්තිය හිටියොත් මේ අන්තවාදී රාජපක්ෂ විරෝධීන් ඔබතුමාට එරෙහිව කැරලි ගහන්න ගනීනි. නෑ එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නෑ. රාජපක්ෂලා ඔය දැන් මම හිතන්නේ පහුගිය චෝදනා ඉදිරිපත් වෙලා ඉන්න රාජපක්ෂවරුන්ට විතරක් නෙවෙයි ඒ රටේ රජයේ හිටපු මැති ඇමතිවරුන්ට කීප දෙනෙකුට ඉදිරිපත් වෙලා තියෙනවා. මම නම් කියන්න කැමති නැහැ. ඉතින් මේ පරිසමහර අයට උසාවියට කාරණා කරුණු ඉදිරිපත් කරලා තියෙනවා. සමහර පරීක්ෂණ කරගෙන යනවා. ඉතින් ඒවා ඒ ආකාරයෙන්ම කරගෙන යනවා. පොලිසියට නිදහස දෙනවා. බලපෑමක් කරන්නේ නැහැ. පොලිසිය කටයුතු කරයි. ඒක තමයි මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන දේ. දැන් නීතිය හා සාමය පිළිබඳව අමාත්‍යාංශයේ ප්‍රධානම ආයතනයේ විදිහට අපිට හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ ශ්‍රී ලංකා පොලිසිය. ඔබතුමා විශ්වාස කරනවාද පොලිසියේ තිබෙන සියලුම අංශ දැන් අපි උදාහරණයක් විදිහට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊට පස්සේ බරපතල මූල්‍ය වංචාවන් පිළිබඳව පරීක්ෂණ කරන ආයතන මේ සියලුම ඒකක ඔබතුමා විශ්වාස කරනවාද ඇත්තටම ඔබතුමා යටතේමයි තියෙන්නේ කියලා? අනිවාර්යෙන්ම මම තිරය විදිහට මගේ යටතේ තියෙන්නේ. මම ඒකේ ගැසට් එකක් මගින් මට ඒවා ලැබලා දීලා තියෙනවා. ඉතින් වෙන කාටවත් අපි සමහරලාට අපිට කැබිනට් මණ්ඩලයක් විදිහට සාමූහිකව කතා කරලා ගන්න ඕන තීන්දුව තියෙනවා. ඒ වගේම අමතිවරයා වශයෙන් මට ඒ බලතල තියෙනවා. ඒ අනුව මම කටයුතු කරන වෙන කාටවත් ඒ බලතල දීම අවශ්‍ය නැහැ නේ. මම හිතන්නේ මම රාජ්‍ය පරිපාලන අමතිවරයා විදිහට ප්‍රවාහන අමතිවරයා විදිහට කටයුතු කරපු ආකාරයට මේකෙත් කටයුතු කරනවා. දැන් FCID එක නිර්මාණය වුණු මොහොතේ සිටම බරපතල චෝදනාවක් තිබුණා අගමැතිවරයා තමයි මේකට තොරතුරු ලබා දෙන්නේ මෙහෙවන්නේ අණ දෙන්නේ ඊට පස්සේ අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් තමයි මේ සම්බන්ධයෙන් චෝදනා ගොනු කරනු ලබන්නේ මේ ලොකු බරපතල චෝදනාවක් තිබ්බ සමාජය තුළ ඔබතුමා හිතනවාද FCID ආයතනය ඔබතුමා යටතේ තියෙන්නේ කියලා අනිවාර්යයෙන්ම මගේ යටතේ තියෙන්නේ මගේ අමාත්‍යාංශ යටතේ පොලිස් දෙපාර්තමේන්තුව තියෙන්නේ පොලිස් දෙපාර්තමේන්තුව යටතේ තියෙන එකක් තමයි FCID ආයතනය ඉතින් වෙන කාටවත් එකේ බලයක් නැහැ මුතු ආණ්ඩුවක් විදිහට අගමැතිතුමා ජනාධිපතිතුමාත් ඇමති මණ්ඩලයත් මේ සම්බන්ධව අපි සාකච්ඡා කරනවා. මොකද ඇමති මණ්ඩලයට සාමූහික වගකීමක් තියෙනවා. ඉතින් අපි යනුව කටයුතු කරනවා. මොකද දැන් ඔය චෝදනාව ගැන කියද්දි මට එකක් කියන්න ඕන. මේ වැඩිකාරින්ට දඬුවම් දුන්නේ නැහැ කියලාත් අගමැතිතුමාට චෝදනා කරන එක පැත්තකින් අනිත් පැත්තෙන් කියන එතුමා තමයි මේක මෙහෙව්වේ කියලා. ඉතින් මම අහනවා මොකද්ද මේකේ තියෙන අර්ථය? තමුන්නාන්සලම කියන්නේ මේ සමහර අය කියනවා මම අර මම කියපු කතාව අනිත් පැත්තෙන් තමුන්නාන්සලා කියනවා මෙයා තමයි මේකට ඇඟිලි ගහන්නේ කියලා. මම හිතන්නේ අගමැතිතුමා බොහොම ස්වාධීනව මේකට කටයුතු කරන්න ඉඩ දීලා තියෙනවා. ඒකයි මම දන්න කාරණේ. මට නම් එහෙම තාම ඇඟිලි ගැසීමක්වත් මෙහෙම කරන්නවත් මෙහෙම කියලා නැහැ. දැන් මේ දවස් ටිකේ මම මේ වර්තමාන අර්බුදය ගැන කීප සැරයක් අගමැතිතුමත් එක්ක ජනාධිපතිතුමත් එක්ක සාකච්ඡා කරා. එහෙම මෙහෙම කරන්න කියලා උපදෙස් මට දීලා නැහැ. දැන් FCID එක අහෝසි කරන්න ඕනේ කියලා ආණ්ඩු පක්ෂයෙන් පවා යෝජනා ඉදිරිපත් වුණු අවස්ථා තිබ්බා. විපක්ෂයෙන් අදකින් දිගට මේ FCID එකට පහර ගැසුවා. ඔබතුමා විශ්වාස කරනවාද ඒක ඉදිරියට පවත්වාගෙන යා යුතුයි කියලා එහෙම නැත්නම් විසිරුවා හැරිය යුතුයි කියලාද? නෑ අනිවාර්යෙන් FCID එකේ දැන්ටමත් මේ සම්බන්ධව පරීක්ෂණ කරලා චූදිතයන් කීප දෙනෙක් අධිකරණයට ඉදිරිපත් කරලා තියෙනවා. FCID එකේ කටයුතු කරගෙන යනවා. නමුත් කරගෙන යද්දී සමහර නීති අමාවහිරතා ජාත්‍යන්තර වශයෙන් අපිට තියෙන අවහිරතා යම් දේවල් ඉදිරිපත් වෙනවා. තොරතුරු ලබා ගැනීමේ තියෙන ප්‍රශ්න ඒවත් තියෙනවා. මම සම්පූර්ණයෙන් මේ ගැන අධ්‍යයනයක් කරේ නැහැ. ඉලදාරින් සමග ඉදිරියේදී සාකච්ඡා කරලා ඒක සම්බන්ධ සුසු පියවර ගන්නවා. දැන් ඔබතුමා දිවුරුම් දීලා පැය 24ක් යන්නටත් මත්තෙන් දුරකථන එමුතුමක් දෙන්න වුණා නුවරට. මොකද ආනන්ද අලුත්ගමගේ മന്ത്രിතුමා කහ ඉර උඩ ඉඳගෙන හිටියා. පොලිස් ස්ථානාධිපතිවරයා ඉවත් කරන්න ඔහුට අවශ්‍ය ආරක්ෂාව ලබා දුන්නේ. ඒ නිසා ඔහුට එතනින් යන්න කියන්න. එහෙම නැත්නම් මම මෙතනින් නැගිටින්නේ නැහැ කියලා. එතුමා ගිහිලා කහ ඉර උඩ ඉඳගෙන හිටියා. ඔබතුමා හිතනවද මෙහෙම බලපෑම් කරන එක හරි කියලා දේශපාලකන පොලිසියට? මම ආනන්ද අලුත්ගමගේ മന്ത്രിතුමාට දුරකථනයෙන් කතා කරලා කිව්වා පොලිස් ස්ථානාධිපතිවරයා සම්බන්ධව යම් චෝදනාවක් තියෙනවා මට ලිඛිතව දෙන්න. මම ලිඛිතව දුන්නා පස්සේ සම්බන්ධව සාධාරණ පරීක්ෂණයක් කළා සුසු පියවරක් ගන්නවා කියලා. ඉතින් මම හිතන එතුමා ඊට පස්සේ ටික වේලාවක් ඉඳලා ඉතින් නැගිටලා ගියා. මම හිතනවා ඉදිරි කාලේ එතුමා මට චෝදනා පත්‍රය දෙයි. ඒ සම්බන්ධව මම පරීක්ෂණයක් කරනවා. නෑ දැන් අපි කහයිර උඩ වාහනේ නවත්තගෙන හිටියොත් ඇමතිතුමා එහෙම නැත්නම් අර සුදු ඉරක් කැපුවොත් එහෙම රාලහාමිලා ඇවිල්ලා ටක් ගාලා අපිට දඩකොලයක් ලියලා දෙනවා. දැන් මේ රජයේ മന്ത്രിවරයෙක් ගිහිල්ලා කහ ඉර උඩ ඉඳගෙන මාර්ග තදබදයක් ඇති කරලා මගී ජනතාව අපහසුවටපත් කළා, රියදුරන් අපහසුවටපත් කළා, ලොකු වලකලංචියක් ඇති කරනවා. ඌට එරෙහිව දඩකොලයක්වත් අඩුම ගානේ ලියවෙන්නේ නැහැ. එතනදී තමයි යම් විරෝධයක් දැක්කුවා. මම දන්නේ මොකද්ද විරෝධය දක්වන්න හේතුව කියලා. මට තාම කරුණු කිව්වේ නැහැ. ඉතින් එතුමා ප්‍රචණ්ඩත්වයක් එතන තිබ්බේ නැහැ ඇත්තටම. එතුමා එතුමා හරි කියනවා එක නෙමෙයි. එතුමා ප්‍රචණ්ඩත්වයක් තිබෙන තමන්ගේ විරෝධයේ පෑව. අපි දන්නවා ඔටි ඉස්සෙල්ලා පොලිසි වලට ගිහිල්ලා බැනපුදවී ඉන්නවා. පොලිසි වලට ගිහිල්ලා තර්ජනය කරපුදවී ඉන්නවා. ඉතින් ඒ අය සම්බන්ධව අහනවා පහුගිය කාලේ ගත්ත තීරණ ගැන තම උන්වහන්සේලා විවේචනය මොකක්ද කියලා. නෑ අපි ඔබතුමාගෙන් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ පසුගිය කාලයේ තිබුණු අඩුපාඩු හින්දා තමයි අලුත් රජයක් පත් කරේ. ඊට පස්සේ පසුගිය අමාත්‍යවරුන් සම්බන්ධ අර්බුද නිසා තමයි ඔබතුමාව පත් කළා තියෙන්නේ. ඒක ඔබතුමා ඉස්සර ප්‍රශ්නේ මම සාධාරණ කරන එක නිසා තමයි මම කිව්වේ මට ලියලා එවන්න මම පරීක්ෂණයක් කරලා සුසු තීරණයක් ගන්නවා කියලා. එතුමා ඔබතුමාට තවනත නොවන ස්වරූපයක් තමයි අපි දැක්කේ. ෆෝන් එක කණේ තියාගෙන කියනවා බෑස බෑ මට යන්න බෑස. මම මෙතන ඉන්නවා මේ මිනිහව එලවනකම් මං ඉන්නවා. එහෙම කියන්න පුළුවන් ද දේශපාලකයෙකුට? එතුමා මොන හේතුවක් නිසා කිව්වද දන්නේ නැහැ. මට එතුමාව පාලනය කරන්නවත් මං කියන දේ අහන්නවත් එතුමා නැද. නමුත් එතුමා ස්වල්ප වේලාවකින් නැගිටලා ගියා. ඉතින් මං ඒක ගැන එතුමා මගේ කීම ඇහුවා. නමුත් ඉතින් අර කියපු ගමන් නැගිටලා යන්නේ නැතුව ඇති. ඉතින් එතුමා කරපු එතුමාගේ හැසිරීම සම්බන්ධව මම යමක් ප්‍රකාශ කරන්නේ නැහැ. නමුත් එතුමාට මං මෙවැනි දේ සිදු නොවුණා නම් හොඳයි කියලා මං හිතනවා. දැන් ඔබතුමාගේ ඔය තනතුරේ පූර්වගාමියා වන්නේ අගමැතිතුමා. නීති හා සාමයේ පිළිබඳව අමාත්‍යවරයා විදිහට කෙටි කාලයක් හරි වැඩ කරේ එතුමා. දැන් එතුමා වැඩ ආරම්භ කරපු මොහොතේම කරන්නේ තඹුත්තේ ගම නිරායුධ ගොවියන්ට පහර දෙනවා. සමහර අවිද ගන්න පණ නැති ගොවියෝ ලේ පිරාගෙන පාරේ වැටිලා ඉන්නවා. හැබැයි මම එතනදී දැක්කා ඒක ගැන මම මේ තමුන්නාසිර කියන්නේ සංක මම දැක්කා ඒ ගොවියෝ කලහකාරී විදිහට හැසුරුනේ ඇති. පොලිසියට ගල් ගහනවා මම දැක්කා. එතකොට පොලිසිය මොකද කරන්නේ? පොලිසියට ගල් ගැහුවෙන් පස්සේ පොලිසිය ඒගොල්ලෝ විසිරවා අරින්න නැතුව වෙන මොකද්ද කරන්නේ? වෙන මොකද්ද කරන්නේ? පොලිසියට ගල් ගහනකම් බලයි ඉඳිද? ඔව් ඔබතුමා හිතනවාද ඒ අවම බලය පාවිච්චි කිරීමක් කරේ කියලා? ඔව් වෙඩි තිබ්බේ නැහැ වෙන දේවල් කරේ නැහැ. බැටන් පොල් වලින් ගහගෙන ගියා. ඉතින් එහෙම බලේ පාවිච්චි නොකර පුළුවන් දේ කලහකාරී පිරිසක් පාලනය කරන්න. ඒවා කරද්දීම් ප්‍රශ්න එනවා මම නැහැ කියන්නේ මොකෝ හොඳින් කතා කරලා කිව්වනේ ගියේ නැහැ නේ එතකොට අවම බලය පාවිච්චි කරන්න වෙනවා විශාල බලයක් පාවිච්චි කරේ නැහැ නේ පිළි තිබ්බේ නැහැ නේ මැරුවේ නැහැ නේ ඒකට ඉස්සෙල්ලා වෙච්ච දේවල් එක බලනනම් පොලිසියකට ගල් ගහද්දි මොකද්ද පොලිසියට කරන්න කියන්නේ හරිම අසාධාරණයි ප්‍රශ්න අහන එක ඔබතුමාට හිතෙන්නේ නැද්ද ගොවියන්ට පහර දෙන කීට වඩා අසාධාරණයි කියලා ඔබතුමා මොනරාගල දිස්ත්‍රික්කේ නියෝජනය කරන්නේ ගොවියෙක් වේවා කම්කරුවෙක් වේවා සස්නදාරියෙක් වේවා කලහකාරී ලෙස හැසිරෙනවා නම් මං ඉස්සලා ගිය පොලිසියට ගල් ගහනවා නම් මොකද කරන්න කියන්නේ නෑ පහර දෙන්න නැතුව ඕන්නම් කඳුළු ගෑස් භාවිතා කරන්න තිබ්බා ජල ප්‍රහාර එල්ල කරන්න තිබ්බා එහෙම නෙමෙයි දර්ශන සහිතව අපිට හම්බුණා ඒක මන් දන්නේ කවුද නියෝග දුන්නේ කියලා ඔබතුමා නෙමෙයි එතකොට ඇමතිතුමා මේ ඒ කියන්නේ රුධිර වහනය වෙනතුරු පහර දීලා තිබ්බ සමහර ගොවීන්ට ඔබතුමා හිතනවාද ඒක අවම් බලය භාවිතා කිරීමක් කියලා කොහොමද ඉතින් පුරිම් බලය පාවිච්චි කිරීමනේ වෙඩි තැබීම ඒක කරේ නෑ නේ මෙතන හොඳයි දැන් අගමැතිතුමා මේ ඇමති දුරේ ඉදින්දිම තමයි නුවර සිදුවීම ඉතාමත් අවාසනාවන්ත සිදුවීම් දාමයක් සිද්ධ වුණා පිටරටකදී නම් ඇමතිතුමා අපි දකින්නේ මේ වගේ දෙයක් වුණාම මේ බාර අමාත්‍යවරයා Tamanගේ තනතුරු වලින් ඉල්ලාස් වීම අගමැතිතුමා එහෙම එකක් කරේ නෑ නෑ අගමැතිතුමා ඔය තනතුර බාරගද්දිම කිව්වා මම මේක తాවකාලිකව බාරගන්නේ වෙන කාට හරි මේ තනතුර දෙනවා ඉතින් අගමැතිතුමා ඒ කිව්ව විදිහටම මම හිතන්නේ මේ අමාත්‍යංශයේ වකීම් බාරයනස් දවස් කීපයක් ඇතුළත ඒකේ අලුත් අමාත්‍යවරයෙක් ඉදිරියට මාවපත් කරා. දැන් පොලිසිය ක්‍රියාත්මක වුණේ නැහැයි කියලා රජයේම අමාත්‍යවරුන් කියනවා. අපි දැක්කා ඉස්සලම රාවුෆ් හකීම් අමාත්‍යවරයා කිව්වා. ඊට පස්සේ රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයා කිව්වා. දැන් මුජිබුර් රහමන් මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවේදී පිළිබඳව පොලිසියට ඇගිල්ල දික් කරනවා. රජයක් හැටියට අපිට පුළුවන් වුණාද මේ ජාතිවාදී ආගම්වාදය හර්ෂ ඇමතිතුමා මේ යනවා මම හිතන්නේ ඔබතුමා හිටියොත් හොඳයි ඔබතුමාට මම ටිකක් උත්තර දෙන්න තියෙනවා අපි රජයක් හැටියට මේක නවත්තන්න ගත්ත ක්‍රියාමාර්ග මොකක්ද මම පෞද්ගලිකව ජනාධිපතිතුමාට කණ්ඩායම් රැස්වීම වලදී නැගිටලා කිව්වා මේක නවත්තන්න විනාශයක් වෙන්න යන්නේ ඇයි නීතිය ක්‍රියාත්මක කරන්නේ නැත්තේ මම අගමැතිතුමාට පැමිණිලි කරා පොලිසිය බාරව හිටපු ඇමතිතුමාට පෞද්ගලිකව පැමිණිලි කරා පොලිස් මූලස්ථානයට ගිහිල්ලා හතර පාරක් පහ පාරක් මගේ නමින් මම දාපු පැමිණිලි තියෙනවා ඒකක්වත් කරේ නැහැ කිසිම ක්‍රියාමාර්ගයක් මම ලැජ්ජ වෙනවා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැටියට මේ ආණ්ඩුව තුල තවත් රැඳිලා ඉන්න එක ගැන ඇමතිතුමා මේක අවුරුදු ගාණක් සංවිධානය වෙලා කරා මේක ඇතුලේ දේශපාලනයක් තියෙනවා මේ ආණ්ඩුව අස්ථාවර කරන්න ඕනේ මේ ආණ්ඩුව වටන්න ඕනේ ඒ දේශපාලන න්‍යාය පත්‍රයක් තියෙනවා නමුත් අපි රජයක් හැටියට ඇයි ඒකට ඉඩ දෙන්නේ පොට්ටු අම්මාන් ඉන්න තැන හොයා ගන්න පුළුවන් උන ප්‍රභාකරන් හිටපු තැන හොයා ගන්න පුළුවන් බුද්ධි අංශයක් අපිට තිබෙනවා අපේ බුද්ධි අංශය අසමත් වුණා එහෙම නැත්නම් අපේ ආණ්ඩුවට උවමනාවක් තිබෙන්නේ නැද්ද මේක නවත්තන්න මේක හොයන්න පුළුවන් එකම ක්‍රම තමයි ස්වාධීන ජනාධිපති කොමිසම පත් කරන්න. කවුද මේ රටේ ජාතිවාදී අවුලවන්නේ කියන එක එතකොට කාටත් පෙනේවි. අපි කොමිසම පත් කරලා බලමු ඇමතිතුමා. දැන් මේ නුවර සිද්ධිය ඇති උනේ මුස්ලිම් ජාතිවාදයෙන්දාද? ගින්තොට සිද්ධිය ඇති උනේ මුස්ලිම් ජාතිවාදයෙන්දාද? අර සිංහල තරුණයෙක්ගේ මුස්ලිම් තරුණයෙක්ගේ ගහගෙන මැරුණා. එදා පොලිසිය අය පිරිස අත්අඩංගුවට ගත්තා නම් මේ විනාශය වෙන්නේ නැහැ. අපි ඒක ගැන කතා කරන්නේ නැතුව අපි බලනවා මේ දෙකම ෂේප් කරන්න. බැලන්ස් න්‍යායවල කතා කරන්න එපා. කෙලින් හිට ගන්න. කොන්ද පනනසුව කෙලින් කියන්න. මෙතනට ඇවිල්ලා අරකටත් බටර් ගහලා මේකටත් බටර් ගහලා ෂේප් න්‍යායවල කතා කරලා වැඩක් නැහැ. ප්‍රශ්නේ ඇත්ත ස්වභාවය අපි හඳුර ගන්න ඕනේ. අපේ අනාගතය ගැන කිසිම එළියක් මට දකින්නේ නැහැ. මට ආණ්ඩු පක්ෂය තුලත් විපක්ෂය තුලත් මේක නිවන්න පුළුවන් එළියක් මට තාම දකින්න ලැබෙන්නේ නැහැ. මේ හඬෙන්නේ විපක්ෂය පැත්තේ නෙවෙයි ආණ්ඩු පක්ෂයේ. මම හිතන්නේ එතුමා ඒ වෙලාවේ බොහොම ඒ තමන්ගේ ජාතිය වෙනුවෙන් තමන්ගේ පුජ්‍යලය වෙනුවෙන් යම් ප්‍රශ්නයක් ඇති වෙලාවේ ආවේගශීලීව හිතේ අමාරුවට කතා කරන්න නැති. نود راجع أكيد را بيو رجعتا. إتوما كيبي كرو أُترا دينو نا بيهاديسي نيتيه بينو. أنديرو نيتيه بينو. بوليسية تا أمتر و همودا أبيه ديو. ये कथा में पालने करी अभी आंदोलन की तरह गानना पुलवां क्रिया मार्ग था भाई मेरे संबंध में वैराध्य क्विलाती है ना मंदे पुलिस पति वाले उपदेश दिया थी ना मेरे संबंध वो हम परीक्षण है पावत ला क्रियात्मक नोन लदारी निन्नवान मेरे कड़ा हरिये टे कटियो तो करे नहीं ना वहाँ हम ये संबंध वार्ता आवधिन या मेहने जाते अंतर्वाज्यर अपेरा ट्वील्ड हम तो मेक किया नोन अभी मेक अवम हानियाक सिद्ध वेला मेक समते कर पाठ कराने आंधोग टपुलुआं का बेला दुना में तो ना जीवित हानि प्रदान सिद्धि इन पासे जीवित हानि दिखाई विलाती है इनका जीवित हानियां तमाई हुस्म हिरवी मकिंग दुमा हिरवी में बिच्चे मारने आ गहाला में लाने भी देवनी ये कहता मैं बॉम्ब व्यापी परी में अभी देंग रसपारीक्षक की रचना वार्ता दिन के हिटापिट वार्ता घाम बिनो में कोहमद उन्हें किया एक कम थुआल कारों इन दोलस्ते ना अटा देने कर बॉम्ब सिद्धि पहाड़ दी में आविलाने हम बेरीविला आवत मगर में तुम्हां ये विच पार्ट वर्ल्ड में ये क्यों इतना मंदाना मुस्लिम जनता आवट विशाल सिद्धि द फिल्टुरा संपूर्ण कराना। नो, इतने ये संबंध आवश्यक पीवरगा तब मां क्या ने ओ सिद्धिया इस्लामुने थेल्देनिया दिगन प्रदेशिंग इतने दी पुलिसी इन दलाती तीसाई देना ही इतने अविलती ना दिदाहक तुंदाह कांड रहे मां दिन पुलिसिया इतने दी आवम बाले यो दलाती ये ने मां रखी उपदिये टे मां बेरीवेला आवत में एक वेडित अंकिया ने पुलिसिया तपस्वी में सिद्धि नहीं थी, नमून तेरे वैरिय दे आखिरवान नहीं था, नमून तादे में इतना दी ये आँखों वाले ये दोपनी सा, जब मैं हम मारने का नाडुई लाती है ना मेरे सिद्धि नाडुई लाती है ना, अरे पिरिस तवात प्रकोप है ना ये बनी दे आखुना ना, ते आप ये आंडवा महिता ने बहुमत समते कर पात कर लेती है ना काढ़ू कर लेती है ना माहिती नहीं एक उनके जायक ग्रहणिया तो वो ये देम होना माहिती ना वोट वैरीय प्रश्न होना नहीं दार नालांदे इलावा सिद्धि केवल किया गिनी थी बट विनाश वेन ये वैरीय ताव प्रश्न होना नहीं दरगा नगरे सिद्ध में थी अदर नूर सिद्धि मांग कितने ना अरसियाल ये आटे हम हित्रिदीमा कहती है मगर आप इकाना गाट टेरो थिंग आधा आप इटे हो ना मैं विच्छदे आप हो नैवत यथात आतेरे पात करन मैं बिंदु ना हित आप हो हदा गयनी एक तमाम पे करान नोने एक तमाम पे इलांग पी हो रही नोने ये वाके मैं वाके देवाल ऐतिनो में नकाटे उत करान कोहमत मैं देवाल ऐतियो ने मैं सिद्धीन देखतु ने यदि मिलाती है ने मैं वाहन वाले विच्छद देवाल ने किंतुर सिद्धियात्ते हमारी दरगानागरे सिद्धियात्ते हमारी मैं महानुवर सिद्धियात्ते हमारी मैं तुना में हमारी है भाई मैं कनिसा मन में ही मैं आउने आप इधान्नो समाज माध्य दाले हरा अंतवादी संविधान नो एक देवल मेरा टे जातिवादे जाति नतर विधि में तिकर पुनिसा तमाई एक तमाई मास गाना तिसे करपु और दुगाना प्रतिपाले तमाई मैं संबंध प्रश्न आप इधान्नो आरा टे अनतुरुवे नो मेवा में नो नमूत मैं जाती ना तो वाई रहा कहती कराम अथवा मेवा के सिद्धि नहीं मेवानों ये न काटी उत कराना अभी रंजित मांडुबा भंडारा तो मान समग्र नरतुन से हटे नदीसे टीनी दंग गे इरिदा रिवीर इरिदा संग्रहाये प्रधान सिरास्तालेन कियाने अमित तुम्हा महानुवर विनाशे दुर्दिग गिये पुलिसीय माते बेदनिसा बुद्धियांश तोरतुरु दुन्ना पुलिसी दैनुवात कले ने अनदीम फमाकला सिकुरा आदावत पुलिसपति नुवर गिये नहीं किला अनुसिरास्तले राशे कुत रिवीरे इर्दा संग्रहाय प्रधान सिरास्तले विदेर पाला करना मैं वार्ता में इनके वेल पुलिसी हिल निलदारी नतर सीतल युद्ध्याक्तियन वा बालारगले आक्तियन वा एकिने काकापागना में सिद्धि में तरम विनाशयाक पिला दुर्दिग की किलो बुतुमा में गया न धनुवाद में गया न बुतुमार तामा अध्ययन कराने काल्याक ले बुन्ने द ये महिंद्रा मन तामा अमेरिकाम बारे न दवस दिखाई बाला नौनो वाकी अत्तद अत्तमुकाद न अत्तमुकाद दिखेला මහිතන්නේ අපිට පුළුවන් මේ පොලිසිය සියලු දෙනාම එක තැන තියාගෙන අපිට අවශ්‍ය කටයුතු කරන්න. එහෙම බලාරගලයක් තියෙනවා කියලා මම හිතන්නේ. කෝක නමුත් මහනුවර සිද්ධියේදී මම පෙරේද නුවරට ගිහිල්ලා සියලුම පොලිස් නිලධාරීන් එක්ක සාකච්ඡා කරා. පොලිස්පත්තුමත් එක්ක එතනදී මම එහෙම දෙයක් දැක්කේ නැහැ. කවුරුවත් එහෙම චෝදනාවක් කරීත් නැහැ. එහෙම ප්‍රශ්නයක් ආවිත් නැහැ. හැබැයි මේ සාක්ෂි සහිතව රිවිරේ පුවත්පත කියනවා මේ නිලධාරීන් එක්ක මෙහෙම ගැටලු තිබ්බා. දැන් පොලිස්පතිතුමා ඔබ ගාව ඉදිද්දී ඔබතුමාට එහෙම මං හිතන්නේ වෙන නිලධාරියෙක් කියලා චෝදනා කරයි කියලා. දැන් අතන මේක ගැන හොයලා බලන්න පුළුවන්ද ඔබතුමාට? මම දැන් පරීක්ෂණයක් කරන්න බලනවා. මගේ ලේකම්ට මම දැන් උපදෙස් දීලා තියෙනවා ස්වාධීන පරීක්ෂණයක් කරන්න කියලා මේ ප්‍රශ්නේ ගැන. හොඳයි හලිම් අමාත්‍යවරයා නුවරදී මාධ්‍ය හමුවක් කැඳවමින් මහසොහොන් බලකායක් පිළිබඳව ප්‍රකාශයක් කරනවා. මොකක්ද එතුමා මේ මහසොහොන් බලකාය කියන්නේ? කවුද? ඒක තමයි මහසොහොන් බලකාය සම්බන්ධ මහසොහොන් බලකාය එක්කනේ තමයි දැන්ට ඔය අපි අත්අඩංගුවට අරන් ඉන්නේ අමිත වීරසිංහ කියලා. අවුරුදු 20ක තරුණයෙක්නේ. අවුරුදු 26ක මං හිතන්නේ. 26ක තරුණයෙක්. අපි දැන් ප්‍රශ්න කරගෙන යනවා මොකද්ද කරලා අපි දැක්ක බෝඩ් ගහලා තියෙන දිගන පැත්තේ හෝටලයක මහසොහොන් බලකායෝ කියලා. ඉතින් මම හිතන්නේ එවැනි බලකා තියෙන්නේ බෑ මේ රටේ තියෙන්නේ යුද හමුදාවේ බලකා විතරයි. මේ මට මතකයි මහානායක හම්දුරු හම්බෙච්චලා ඉච්ච මහානායක ස්වාමීන් වහන්සේ. මේ රටේ මේ එක එක බලකා තියෙන්න ඕනේ නෑ. රටේ ආරක්ෂාවට පොලිස් සහ හමුදා බලකායන් විතරයි තියෙන්න ඕන. නමුත් ඒ සම්බන්ධව පරීක්ෂා කරගෙන යනවා දැන්. මොකද්ද මේ මහසොහොන් බලකායේ අතීතේ? මොකද්ද මේකේ වර්තමානයේ කරන තත්ත්වය? මේකේ කවුද ඉන්නේ කියලා දැන් පරීක්ෂා කරගෙන යනවා. ඒකට අවශ්‍ය දඬුවම් දෙනවා අපි. ඒ බලකාය කියන එක මම හිතන්නේ යුද හමුදාවක් නියෝජනය කරන්න දාපු නම නෙමෙයි. අර රාවණා බලය, ඊට පස්සේ ත්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරය, බොදු බල, ශිෂ්‍ය බට බලකාය වගේ එකක්ද දන්නේ? ඕට වැඩිය හොඳයි නේද? ඕට වැඩිය ලස්සන නමක් දැම්මනම්. ඉතින් මහසොහොන් බලකාය කිව්වම පේනවා නිකම් ත්‍රස්තවාදී මේකක් එන්නේ. මම හිතන්නේ නමෙන්ම ඒගොල්ලෝ අදහස් කරලා තියෙන්නේ මේ රටේ යම්මම් ප්‍රශ්න ඇති කරන්න කලබල ඇති කරන්න හදන එකක් තමයි ඔක මට පේන්නේ. ඔබතුමා හිතනවාද අවුරුදු 26ක තරුණයෙක්ට ඔය තරම් දෙයක් කරන්න පුළුවන්? අපි දැක්කා සමාජ මාධ්‍ය දාලේ හරහා මේගොල්ලෝ කරලා තියෙන සම්බන්ධ අපිට යම් වාර්තා ලැබිලා තියෙනවා. ඒ සම්බන්ධව පරීක්ෂණ කරනවා. ඉතින් මම හිතන්නේ සුදුසු නැති දේවල් සමාජ මාධ්‍ය දාලේ හරහා යාට මෙහාට ජනතාව කුලප්පු කරන දේවල් ඇති වෙලා තියෙනවා. ඉතින් සම්බන්ධ පරීක්ෂණ කරගෙන යන නිසා මම දැන් මුකුත් කියන්න කැමති නෑ. බලනවා මේ බලකාය කොච්චරයි ඉන්නවද කොච්චර සම්බන්ධ වෙලා තියෙනවද කියලා. බලන්න අද රටේ සමාජ මාධ්‍ය ජාල හොඳින් පාවිච්චි කරන්න තියෙන ඒවා මේක නිසාද අපිට తాවකාලික මේ ප්‍රශ්නෙන් මේවා කරන්න මේක නවත්තන්න උනා. తాවකාලිකව අපි තයික්මනින් ඒක ඒ අවස්ථාව දෙනවා. ඉතින් මේ වගේ වැඩ නිසා ඒක අයුතු විදිහට රටේ විනාශයට, ජාතිවාදයට මේවා සමාජ මාධ්‍ය දාලේ දෙවීම නිසා තමයි මේගොල්ලෝ තමයි ওই කියන කාණ්ඩයම තමයි යොදලා තියෙන කියලා දැන් ආරංචි ලැබිලා තියෙනවා. තව අවුරුදු 26 තරුණයෙක්ටයි තව තරුණිය දෙතුන් දෙනෙක්ටයි ඔය තරම් ලොකු පෙරලියක් කරන්න පුළුවන් උනේ දහස් ගාණක් පාරට ගේන්න පුළුවන් උනේ ඇමතිතුමා මොකක් හරි හේතුවක් හින්දා වෙන්නේ නැතිනේ. දැන් ඔබතුමා අපි දන්න විදිහට හොඳ බෞද්ධයෙක්. ඔබතුමා හේතුඵලවාදය පිළිගන්නවා. දැන් ඔය ඵලයට හේතුවක් තියෙන්න එපා. දිගින් දිගටම මේ ආණ්ඩුව සිංහල බෞද්ධයා කොන් කිරීම, ඊට පස්සේ සිංහල බෞද්ධයා සම්බන්ධයෙන් අනිකුත් සහෝදර ජාතීන් අතර කුකුසක් ඇති කිරීම, ස්වාමින් වහන්සේලාගේ අතට මාංචු දාපු එක, කරඬුව ගෙනියන්න තිබ්බ අලි ටික අරගෙන ගිය එක, ඊට පස්සේ පන්සලේ පින්කැටේට අත තිබ්බ එක, ඊට පස්සේ සිංහල ජාතියට, සිංහල බෞද්ධ ආගමට දිගින් දිගටම වෙනස්කම් කරන එක, ෆෙඩරල් රාජ්‍යයක් පිළිබඳව මතවාදයක් ඉදිරිපත් කිරීම. මේ නිසා සිංහල ජනතාව යම්කිසි කලකිරීමක, පීඩනයක හිටිය කියලා ඔබතුමාට හිතෙන්නේ නැද්ද? මට පේන විදිහට සංකම නේද මේ අවුස්සන්නේ. අපේ හැම අපිත් හොන් සිංහල බෞද්ධ අපේ ආණ්ඩුවේ ඉන්නේ එක්සත් ජාතික පක්ෂයේ. එක්සත් ජාතික පක්ෂයේ ඉන්න නායකයෝ 90ක් සිංහල බෞද්ධයෝ ඉන්නේ. ඉතින් අපි හැම අපේ බෞද්ධකම අපේ මේක අපි අතහැරලා නැහැ. අපිට අද බොරු චෝදනාවක් කියන කවුරු වැරදි කරත් එයාට දනුවම් දෙන්න ඕන. අලි ප්‍රශ්නය ගැන මම කතා කරන්න කැමති නැහැ. ඒක මට අදාළ ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් අපි එක්සත් ජාතික පක්ෂයේම සිංහල බෞද්ධයින්ට වැරද්දක් කළවත් සිංහල බෞද්ධයින්ට හානියක් කළවත් නැහැ. මම කියනවා මේ රටේ ඔය සිංහල බෞද්ධ ප්‍රශ්න නිසා තමයි 56 මේ රටේ ප්‍රශ්න ඇති වුණේ. 56 මේ රටේ ඉස්සල්ලාම ජාතිවාදය, ආගම්වාදය ඇති කරේ ඕක නිසා. මේක දිගින් දිගටම ඇති වුණා. අද පොහොට්ටුව සම්දානය කරන්නේ තෝක ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පහුගිය කාලේ කරේ මේ ජාතිවාදය අවුස්සන එක. මේක හරියම වැරදි එක්සත් ජාතික පක්ෂය තමයි මේ රටේ බෞද්ධයින් වෙනුවෙන් විශාලම වැඩ කොටස් කරේ. දැන් ඔබතුමාට ඒක කියන්න බෑ. මොකද පසුගිය ඡන්ද ප්‍රතිඵල බැලුවා සිංහල බෞද්ධ බහුතරයක් ඉන්න ප්‍රදේශවල එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද නාය යනවා. ඇයි එහෙම වෙන්නේ? සිංහල බෞද්ධයාගේ හිතේ යම්කිසි සැකයක් තියෙනවා මේ රටේ. මොකද එක්සත් ජාතික පක්ෂය අපි අතීතයේ ගත්තොත් එක්සත් ජාතික පක්ෂය තමයි මේ රටේ බෞද්ධාගම වෙනුවෙන් වැඩි වැඩ කරලා තියෙන්නේ. දාගබ් හදලා තියෙන්නේ රුවන් සැලිවැලි සෑය මයියංගන කිරිවිහෙර මේවා ප්‍රතිසංස්කරණ එක්සත් ජාතික පක්ෂය. හරි හරි අග්‍රසාග හරි ඉතිහාසයේ හරි මං කියන වර්තමානයේ අනේ වර්තමානයේ ප්‍රශ්නයක් වෙලා තියෙනවා ඒක අපි හදා ගන්න ඕන. අපිත් හොඳ මමත් කොළඹානන්ද මහාවිද්‍යාලයේ ඉගෙන අපි බෞද්ධ පදනමක් තියෙන බෞද්ධ කමක් තියෙන බෞද්ධ පවුල් වල අපි හොඳ උදවිය. ඉතින් අපි අපි දන්නේ ඒක හොයන්න වෙනවා මොකද්ද මේකට හේතුව කියලා මාත් පිළිගන්නවා බෞද්ධ ඡන්ද ටිකක් අපිට අඩු වෙලා තියෙනවා. හැබැයි මේකෙන් ජාතිවාදය ආගම්වාදය අවසන් එපා කියලා මම කියන්නේ. අපි මේ වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයද ඒ වෙනුවෙන් අපි මම හිතන අපිට වැරදිච්ච තැන් ඇති අපිට ප්‍රශ්න වෙච්ච තැන් ඇති ඒ ටික හදාගෙන යන්න වෙනවා. දැන් ආණ්ඩුවෙන් අපිට මේ මැතිවරණයෙන් අපිට පැහැදිලි සංඥාවක් දුන්නා අපේ ආණ්ඩුවේ යම් වැරදි තියෙනවා කියලා. පිළිතුර සම්පූර්ණ කරාද නෑ මම කියන අපි එහෙම වැරදි තියෙනවා නම් ප්‍රශ්නයක් වෙලා තියෙනවා අපි ඒක හදා ගන්න ඕන. එක්සත් ජාතික පක්ෂයම බෞද්ධ විරෝධී පක්ෂයක්වත් සුළු ජාතික පක්ෂයක්වත් සුළු ජාතිකයින් වෙනගෙන පක්ෂයක් නෙවෙයි. එක්සත් ජාතික පක්ෂය සියලු ජාතිකේ පක්ෂය. එක්සත් ජාතික පක්ෂය 1946 සැප්තැම්බර් මාසේ 6 වෙනිදා පිහිටවනකොට සියලු අයෙක් අහුරන තමයි මේක පිහිටෙව්වේ. මේක සියලු පක්ෂවලට අයිති වෙන එක්සත් ජාතිකේ පක්ෂය කිව්වේ. ජාතිවාදී පක්ෂය පටන් ගත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කියලා මම බය නැතුව කියලා පටන් ගත්තා. ඔබතුමාගේ හබ කිරීමක් නැහැ පිළිගන්නවා. ඒ කියන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට 1978 දෙවන ජනරජ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ඒකීය කියන වචනය කොන්ක්‍රීට් දැම්මා වගේ දැම්මේ ජේ.ආර්. ජයවර්ධන මහතුමා. ඒක කිසි වෙනසක් කළා නැහැ දැන්. නෑ ඒ වුණා දැන් ෆෙඩරල් සාකච්ඡා ගේන්න ඊට පස්සේ විවිධ බලය බෙදා හැරීමේ අන්තයට යෑමේ පිළිබඳව සාකච්ඡා ගේන්න. බලය බෙදා හැරීම සම්බන්ධව ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමත් ඔක් කරා චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියත් ඔය සම්බන්ධව කටයුතු කරා. බලය බෙදීමක් ඕන මේ රටේ ආයි ප්‍රශ්න නැති වෙන්න. බලය බෙදීම කියන්නේ මේ රට බෙදීම නෙමෙයි. අපි කියන්නේ ෆෙඩරල් ආණ්ඩුවනේ ඒකීය ආණ්ඩුවක් තියෙනවා. අපි කොහෙවත් වෙනස් කළා නැහැ. මේ රටේ ඒකීයභාවයත් බුද්ධාගමට තියෙන ප්‍රධානත්වයවත් අපි කිසිම යෝජනාවකින් වෙනස් කළා නැහැ එක්සත් ජාතික පක්ෂය. නොඑක් අර්ථකථන දෙනවා එක එක කට්ටිය. එක්සත් ජාතික පක්ෂය කිරි යම් කලකිරවන්න. මම හිතන්නේ බෞද්ධ පදනම විතරක් නෙවෙයි උතන නැතිලා තියෙන්නේ ග්‍රාමීය පදනම නැති වුණා කියලා කියන්න ඕන. ගමේ ඉන්න වැඩිය බෞද්ධය මොණරාල දිස්ත්‍රික්කේ වැඩිය බෞද්ධයෝ ඉන්නේ. ග්‍රාමීය පදනම ගොවියෝ ඉන්නේ. ඉතින් මේ ගොවියන්ගේ ඡන්ද නැති වෙන්න මේ බෞද්ධ කතාවම නෙමෙයි. ගොවියන්ගේ ඡන්ද නැති වෙන්න හේතුව උනේ යම් ගොවියන් සම්බන්ධව අපි ගත්ත තීන්දුව වැරදුන නිසා. දැන් පොළොව දරුවා ග්‍රාමීය පදනමම කියන්න බෑ නේ එමෙතුමා. එතකොට හෝමගම ගමක් නෙමෙයි. ඊට පස්සේ කෝට්ටේ ප්‍රදේශයේ ඒ කියන්නේ සිංහල බෞද්ධ බහුතරයක් ඉන්නවයි කියලා පේන්න තියෙන නාගරික ප්‍රදේශවලත් ලොකු හොදාපාලුවක් සිද්ධ වෙනවනේ එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද පදනම. මම හිතන්නේ මේ ඡන්ද පදනම බෞද්ධ පදනම මතම මේ ඡන්දේ එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද අඩු වුණා නෙමෙයි අපි යම් කරපු පහුගිය අවුරුද්දේ අපි ගත්ත තීන්දුව වල වැරද්ද. අපිට ආවා මම හිතන්නේ එකක් තමයි මාධ්‍ය අපිට දිගට හරහට පහර දුන්නේ හැම මාධ්‍යයක්ම මාධ්‍ය නිදහසෙන් පහර දුන්නා. තමුන්නාසලාගේ මාධ්‍ය අනිත් මාධ්‍ය ඔක්කොම දුන්නා. මාධ්‍යයට වැඩි ස්වාධීන වෙන්න ඕන කියලා මම කියන්නේ. අනිත් එක තමයි අද ඉස්සලා චෝදනා කරන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයා රාජපක්ෂවරුන් සම්බන්ධව අර වගේ තීන්දුව ගන්නවා කියලා. නමුත් අපිට මේකට උනා රාජපක්ෂවරුන් මේ වැරදි කරපු කට්ටියට දඬුවම් දුන්නේ නැහැ කියන එක අපිට චෝදනාවක් ආවා. ගොවීන්ගේ පෝර ප්‍රශ්නේ අපිට තදින්ම බලපෑවා. වගා කරන කාලේ පෝර ටික නැති වුණා. මේ වගේ කාරණා කීපයක් මහ බැංකු බැඳුම් කර චෝදනාව සම්බන්ධව ප්‍රශ්නයක් ආවා දිගෙන් දිගටම. ඊට පස්සෙම අපේ ආණ්ඩුව ඇතුළෙම අපේ ඉන්න උදවියගේ ගහබැන ගැනීමලත් ප්‍රශ්නයක් වුණා. නැත්නම් බෞද්ධ පදනම නේ බෞද්ධ පදනම ගැනත් අපි එක්සත් ජාතික පක්ෂයට කල්පනා කරන්න සිද්ධ වෙනවා. අපිට ඒක ගැනත් අපි ඇතුළෙන් සාකච්ඡා කරලා තීන්දුවක් ගන්න සිද්ධ වෙනවා. ඒකත් එකක් විතරයි නැති ඒක සියල්ලට මේක නෙමෙයි බලපෑවේ. දැන් මම ලයිස්තුවක් ඉදිරිපත් කරා සිංහල බෞද්ධයාගේ හිත්බිඳීම් වලට මේ හේතු නැහැ කියලා. මේ ලයිස්තුව මගේ ලයිස්තුවක් නෙවෙයි යමතිතුමා. මේ මගේ පෞද්ගලික මතයකුත් නෙවෙයි. ඒ සම්බන්ධයෙන් කතා කරන භික්ෂූන් වහන්සේලා ඉන්නවා. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන බොහෝ දෙනා ඉන්නවා. අපි බලමු පූජ්‍ය ඇල්ලේ ගුණවංශ ස්වාමින් වහන්සේ ඒ කතාවම නේද කියන්නේ කියලා. මේ රටේ ඉන්න හමුදාපති මහනුවරට ගිහිල්ලා කියනවා මම ආනන්දේ මං හොඳ බෞද්ධයෙක්ලු. හැබැයි ඒ සමගාමීව ස්වාමීන් වහන්සේලා ගැනත් කියනවා. ඔය හොඳ බෞද්ධයෝ ගැන අපි දන්නවා හොඳ බෞද්ධයෝ කොහෙන්ද ආවේ කියලා. ඒක නිසා ඔබලා ඔබලගේ රාජකාරිය කරන්න අපේ පැතිවලට ඇඟිලි ගහන්න එන්න එපා. මම ගරු ජනාධිපතිතුමාට මූණටම කිව්වා මගෙන් ඇහුවා මේ කලබලයේ සංසිඳවන්න. මං කිව්වා ඉස්සෙල්ලම ඔය කැබිනට් එකේ ඉන්න ඇමතිවරුන්ගේ කටවල් වහන්න කියලා. එකපාරක් එක මෝඩ ඇමති කෙනෙක් කිව්වා ඕන මෝඩේකට යුද්ධ කරන්න පුළුවන්. එපාර මේ පාර කියනවා බෞද්ධයෝ සමාව ගත යුතුයි මුස්ලිම් ජාතිකයන් කියලා. අපි මොන වරදක් කළාට සමාව ගන්න. සුළු ජාතිකෙන් රැවට්ටුවේ මිනිස්සු. මුස්ලිම් ජනතාව රැවට්ටුවේ දේශපාලනඥයෝ විශේෂයෙන් මේ කතා කරපු දේශපාලනඥයෝ. ඒතර ස්වාමීන් වහන්සේලා විවේචනය කරන එක පිරිසක්, බෞද්ධය විවේචනය කරන තව පිරිසක්. මේක විශාල කුමන්ත්‍රණයක්. 48න් පස්සේ මේ තරම් භික්ෂුව විවේචනය කරපු යුගයක් නැහැ. මේ තරම් බෞද්ධයට නිඳා අපහාස කරපු යුගයක් නැහැ. මේ තරම් සිංහලයට පහර වැදුණු යුගයක් නැහැ. මේ කතා කරන්නේ මම නෙවෙයි. ඇල්ලේ ගුණවංශ ස්වාමීන් වහන්සේ අර කලින් ආනන්ද විද්‍යාලය ගැන කියලා ඔබතුමා ගැන නෙවෙයි හමුදාපතිවරයා ගැන කිව්වේ. ඕක ඔහොම මතවාදයක් තියෙනවා, දරුණු මතවාදයක් තියෙනවා ඇමතිතුමා සමාජයේ. ස්වාමීන් වහන්සේලා කියනවා, විවිධ පාර්ශව කියනවා, මාධ්‍ය කියනවා. ඉතින් ඔබතුමාලා ඒකට අයහුම්කම් දෙන්න සූදානම් නැද්ද? නෑ නෑ, ඇල්ලේ ගුණවංශ ස්වාමීන් වහන්සේ මාගේ බොහොම හිතවත් ස්වාමීන් වහන්සේ නම. ඉතින් අපි ඒ ගැන මම හිතන්නේ ගැඹුරින් කල්පනා කරන්න ඕනේ වියක් ස්වාමීන් වහන්සේලාගේ අදහස් අනුශාසනා ගැන අපි කතා කරන්න ඕනේ. මම හිතන්නේ සජාතික පක්ෂයේ මොන හරි එහෙම යම් වැරද්දක් අතව අසුපසු වීමක් තියෙනවා නම් අපි හදා ගන්නත් ඕන. දැන් ඔය කතාවම ඔබතුමාගේ ඊටමත් හිතෛෂී ස්වාමින් වහන්සේ නමක්, අස්කිරි පාර්ශවයේ ලේකකාධිකාරී මැදගම ධම්මානන්ද ස්වාමින් වහන්සේ, ඔබතුමා තනතුරටපත් වුණාට පස්සේ උන්වහන්සේ බැහැ දකින්න ගියා. කිව්වා මෙහෙම. හොඳයි, අපිට මේ අවස්ථාව ඉදිරිපත් කරන්න විදිහ නැහැ. ඔබතුමාට මතකයි උන්වහන්සේගේ දේශනාව. උන්වහන්සේ කිව්වා ආණ්ඩුවේ නායකයෝ ඇවිල්ලා හුඟක් අවවාද උපදෙස් ගන්නවා. හැබැයි ඒව අහගෙන යනවා විතරයි, පිළිපදින්නේ නැහැ. ඔබතුමා හරි පිළිපදින්න කියලා කිව්වා. ඒ කියන්නේ හාමුදුරුවන්ගේ අදහස්, හාමුදුරුවන්ගේ අවවාද අනුශාසනා පිළිගන්න එක්සත් ජාතික පක්ෂයේ සූදානම් නැද්ද? අපි හැමදාම සූදානම්. මදගම ධම්මානන්ද හාමුදුරුවෝ මගේ ගමේ, මගේ ඥාති. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔබතුමාගේ පන්තියේද? අපි මම හිතන්නේ පොඩි කාලේ අපි එකට හිටියා. ඉතින් උන්වහන්සේ ප්‍රකාශ කළා ඉතින් මොන හරි ප්‍රශ්නයක් තියෙනවා අපි හදා ගන්න ඕන. නමුත් එක්සත් ජාතික පක්ෂයේ සියලු සමහර අය යම් යම් ප්‍රකාශ කරනවා, ඒවා ගැන මම කතා කරන්න කැමති නැහැ. නමුත් අපි එක්සත් ජාතික පක්ෂය බෞද්ධ පදනමක් තියෙන, බෞද්ධාගම මුල් කරගත්ත පක්ෂයක්. යම් වැරද්දක් තියෙනවා නම් අපි ඒක නිවැරදි කරගෙන යන්න. නෑ, දැන් ඔබතුමා තව අපිට නම් ලයිස්තුවක් කියන්න පුළුවන්. ඒ අය එහෙම ලංකාවේ සංස්කෘතිය පිළිබඳව, ලංකාවේ පදනම පිළිබඳව, ඉතිහාසය පිළිබඳව, ඒ වගේම සිංහල ජාතිය සහ අනිකුත් ජාතීන්ගේ සහෝදරත්වය, ඒ සහජීවනය ඇත්තටම ඇති කරන්නේ කොහොමද යන්න පිළිබඳව හැඟීමක් තියෙනවා. ඔබතුමා හිතන්නේ නැද්ද එහෙම හිතන්නේ නැති පැලැන්තියක් පක්ෂයේ ඉන්නවයි කියලා? අපේ පක්ෂයේ කොයි පක්ෂවලත් ඉන්නවා. අපි දන්නවා අනිත් පක්ෂවලත් එහෙම කතා කරන උදවිය ඉන්නවා. ඒ පක්ෂවලත් ඉන්නවා. අපි දන්නවා සමහර අය කරන ප්‍රකාශවලින්. නමුත් පක්ෂයක පුජ්‍යලයක් දෙන්නෙක් මොකක් හරි වැරද්දක් කරා කියලා පක්ෂයකට ඒ මඩ ගහන එක වැරදි. පක්ෂයක් කියන්නේ එක්කෙන දෙන්නෙක්ගේ පක්ෂයක් නෙවෙයි. එක්සත් ජාතික පක්ෂය මේ රටේ ලක්ෂ 40ක විතර 30ක 40ක ජනතාවගේ පක්ෂයක්. ඒ පක්ෂේ ඉන්නවා යම් නායකයෙක් එක්කෙනෙක් දෙන්නෙක් කරන ප්‍රකාශ වලට පක්ෂයකට චෝදනා ඉල්ල කරන එක වැරදි. එක්කෙනෙක් දෙන්නෙක් කරන ප්‍රකාශ කිව්වට අපි බලමු සභානායකතුමා කරන ප්‍රකාශය. සිද්ධියට සම්බන්ධ වෙච්ච අයගේ 95% පිටින් ආපු අය මුල් සිද්ධිය උඩයින් පස්සේ මේ ප්‍රශ්නේ සමතේකට පත් කරගෙන තිබුණා. ඇත්ත වශයෙන්ම අර මිය ගිය පුද්ගලයාට ඉතාමත් විශාල දීමනාවක් දෙන්න. ඒ මුස්ලිම් ව්‍යාපාරිකයෝම සිංහල ව්‍යාපාරිකයෝ එක්කව වෙලා දීමනාවක් දෙන්න සාකච්ඡා කරලා තිබ්බා. නමුත් පිටින් ආපු පිරිස් ඇත්ත වශයෙන්ම මේක බුද්ධි අංශයේ ප්‍රමාදයි. අපි බෞද්ධයන් හැටියට මුස්ලිම් ජනතාවගේ සමාව ගන්න ඕන. ඔබතුමා ඒක විශ්වාස කරනවද? මම හිතන්නේ එතන අපි සිංහල මේ බෞද්ධ විදියන්නේ උතන ඇවිල්ලා තිබ්බ ඔය ප්‍රශ්නෙට සංවිධානය වෙච්ච කාණ්ඩායම. අපි බලනවා අත්අඩංගුවට ගත්ත පිරිසෙන් 30ක් විතර පිට ප්‍රදේශ වලින් ආපු අය. එක්ක අනුරාධපුරයෙන්, එක්ක දඹුල්ලෙන්, නැතිනම් මයිංගනෙන් එහෙම ආපු පිරිස ඉන්නවා. අපි ඒ සම්බන්ධ වෙලි කරනවා. ඉතින් මම කියන්නේ මෙතුමා සමාජයේ තුමාගේ දිස්ත්‍රික්කයේ මුස්ලිම් අය, සිංහල අය සේරම ඉන්නවා. ඒ අනුව කතා කරන්න පුළුවන්. නමුත් ලක්ෂ්මන් කිරියල්ල ඇමතුමත් හොඳ බෞද්ධයෙක්. මම දන්නවා එතුමා කන්දුඩට බොහොම බෞද්ධ පසුබිමක් තියෙන පවුලක ඉන්න එක්කෙනෙක්. මම කරපු වචනේ ප්‍රකාශය ගැන මම දන්නවා එතුමාගෙන් අහන්න ඕන. මම අපි වචනයක් අල්ලගෙන එහෙම කරන එක වැරදි නේද? නෑ දැන් ඔබතුමාලම කියනවා යම් කිසි කුමන්ත්‍රණකාරී කණ්ඩායමක් මේ ප්‍රශ්න ඇති කරන්න ඉන්න මොකක් හරි බලකායක් හරි කවුරු හරි එකතු වෙලා කරපු මේ වැඩක් කියලා මේක. දැන් එහෙම කුමන්ත්‍රණකාරී කල්ලියක් කුමන්ත්‍රණකාරී කණ්ඩායමක් විසින් කරපු දෙයකට සමස්ත බෞද්ධ ජනතාව මේ බුදුහාමුදුරුවෝ කිව්ව විදියට හැමෝටම සහජීවණයෙන් සලකන මෛත්‍රිය කරුණාව පතුරවන සමස්ත ජනතාව ගිහිලා තවත් කාගෙන් හරි සමාව ගන්න ඕනේ දැන් එතුමා මගේ මිත්‍රේ කැබිනට් සංගයේ මම සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන්න කැමති නැහැ. හොඳයි. එතනින් එහාට මම මොකද ඔබතුමාගෙන් අහන්න සූදානම් නැහැ. දැන් මේ වෙන විදිහට කී දෙනෙක් අත්තරංගුවට පත් වෙලා ඉන්නවද මේ නුවර අවාසනාවන්ත සිදුවීම? දැන් 200කට වැඩි අත්තරංගුවට පත් වෙලා තියෙනවා. ඒකේ මම ඉස්සලා කියපු විදියට විශාල ප්‍රමාණයක් ඉන්නවා. නුවරට අයිතියක් නැති සමහර අය හම්බෙන්න ගියාම ඩෙන්ටි කාඩ් නැහැ. මොකද ඩෙන්ටි කාඩුත් තියලා ඇවිල්ලා තියෙන්නේ. සමහර මම ඒ සම්බන්ධව මම අදත් මාධ්‍යයට පැහැදිලිව ප්‍රකාශයක් කරා. ඉදිරියේදී මේ සම්බන්ධව සියලු තොරතුරු මහ ජනතාවට අපි ඉදිරිපත් කරනවා. මම කිව්වේ කාටවත් අපි තරහක් නමුත් මහ ජනතාව ඇත්ත දැනගන්න ඕන. ඒ කාරණා අපි හිතානිදා කියනවා. මට හෙට නැතිලා ඉඳයි වාර්තාව ලැබෙයි. වාර්තාව ලැබුණාන් පස්සේ අවශ්‍ය කටයුතු හෙළිදරව් කරනවා. අපි දන්නවා සමහර උදවියද අපේ ආණ්ඩුවේ ඉන්න ඇමතිවරුන්ට මේ සම්බන්ධව චෝදනා කරනවා. මම කියනවා මේ චෝදනා කරන්නේ ඒගොල්ල තමන්ගේ වැරද්ද තමන්ගේ විලිය වහ ගන්න කියලා. හෙට අනිද්දා පක්ෂ ભેදයකින් තොරව මේ වැරදි කරපු අය මේක නිසාද ලෝකයේද විශාල නරක නාමයේ ලෝක ජාත්‍යන්තර මාධ්‍ය හරහා ලංකාව හරියට අර ජාතිවාදී තියෙන මිනිස්සුන්ට අමානුෂිකව කටයුතු කරන රටක් විදිහට මේවා කරලා තිනවා. එහෙමනම් අපේ යුතුකමක් වෙනවා මේ වැරදි කරපු කට්ටිය රටේ හෙලිදරව් කරන අපි ඒක හෙලිදරව් කරන හෙට අනිද්දා මම ඒව වහන්නේ නැහැ. ඒවා මේ බෞද්ධකම නැති කර ගන්නවත් වෙන දේවල් කර ගන්නවත් නෙවෙයි ත්‍රස්තවාදී රටට විනාශ කරන නවත්තන කරන කටයුත්තක්. දැන් අපිට ඔය අත්අඩංගුවට පත්වෙච්ච අය පිළිබඳව තොරතුරු වාර්තා වුණාම දැන් අවුරුදු 26න් පටන් ගත්ත එමෙතුමා. ඊට පස්සේ අවුරුදු 16යි කියනවා අවුරුදු 14යි. නෑ නෑ එහෙම අවුරුදු 14 16 අත්අඩංගුවට නෑ. අවුරුදු 14 කෙනෙක් පරිවාස භාරයට මම දන්න විදියට දන්නේ මම හොයලා බලන්න ඕන. නමුත් එතන ඉන්නවා මේ විවිධ එක එක වයස් ප්‍රමාණය. නමුත් කොයි වයසක වුණත් වැරද්දක් කරොත් අපි ඒක ගැන හොයලා බලන්න ඉපයි. දැන් අද කොළඹ ප්‍රසිද්ධ පිරිමි පාසල් දෙකක ශිෂ්‍යයෝ දෙන්නෙක් අත්අඩංගුවටපත් වුණා. ඉතාමත් ලාභාලාභ දීපස්. ඒ සම්බන්ධව මම හිතන්නේ සමාජ මාධ්‍ය දාල හරහා යම් යම් මේවා කරා කියලා කොට චෝදනා තිබ්බ තම පරීක්ෂණ කරගෙන යනවා. ඒ අයට නඩු පවර්ලා වෙන මුකුත් කරලා නැහැ. උසාවියට ඉදිරිපත් කරලත් නැහැ. අපි සම්බන්ධව දැන් අවශ්‍ය කටයුතු කරගෙන යනවා. පරීක්ෂණ කරගෙන යනවා. ලංකා ඉතිහාසයේ දැන් ජයා ජයවර්ධන මැතිතුමාගෙන් පටන් ගත්තාම ප්‍රේමදාස මහත්තයාගේ ඊට පස්සේ විජේතුංග මහත්මයාගේ චන්ද්‍රිකා මහත්මියගේ ඊට පස්සේ මහින්ද මහත්මයාගේ මේ හැම කාලයකදීම හදිස්සි නීතිය භාවිතා කරේ ඇමතිතුමා ලෝකෙ තිබ්බ ම්ලේච්ඡතම ත්‍රස්තවාදය මැඩලන්න ලෝකෙ තියෙන මේ ම්ලේච්ඡතම ත්‍රස්තවාදීන් මැඩලලා රටට සාමය ගේන්න දැන් මේ හදිස්සි නීතිය භාවිතා කරලා මේ කටේ කිරිසුවඳ ගියේ නැති දරුවෝ තමයි රක්ෂිත බන්ධනාගාරගත කරන්නේ. ඒක සම්පූර්ණයෙන් වැරදි. මම මේක බාර ඇමතිවරයෙ දිලි කියන අපි හදිසි නීතිය පැනෙන්නේ නැතිනම් නුවර සිද්ධිය සම්බන්ධව තමුන්නාසල ඔහොම නෙවෙයි කටයුතු කරන්න කතා කරන්නේ. එහෙනම් කියයි මේකට හරි ක්‍රියාමාර්ගයක් නොගත්ත නිසා මෙන්න මේ මරණ සිද්ධ වුණා මේ හානි සිද්ධ වුණා කියලා. අපි හදිසි නීතිය දාපු නිසා තමයි මේක යන්තම්වත් පාලනය කරගන්න පුළුවන්කම ලැබුණේ. අපි හදිසි නීතිය දිගටම ගෙනියන්න බය වෙන්න එපා. අපි හදිසි නීති ඉවත් කරන්න කටයුතු කරනවා. ඉතා ඉක්මනින් මේක අවසන් වුණායින් පස්සේ. ඔව්. නෑ දැන් ඇඳුරු නීතිය අහක් කරානේ. දැන් හදිසි නීතියේ සම්බන්ධයෙන් මේ අවස්ථාවේදී හදිසි නීතිය අනිවාර්යයෙන්ම පැනවිය යුතුයි. ඒ පිළිබඳව අපි තර්කයක් නෑනේ. තර්ක කරන්නේ නෑ. නෑ නෑ මම කියන්නේ මේ පරණ කතා ක්‍රමය. තාම තියෙන එකයි මම හිතන්නේ. නෑ තාම තියෙනවා කියන්නේ මේකනේ මේකේ. අද තාමත් තියෙනවා. අදත් තියෙනවා. ඔව් තාමත් තියෙනවා. ඒ තාමත් තියෙන්නේ. ඊයේත් නුවරණ ප්‍රදේශයේ තිබ්බේ නෑ ආනමඩුව ප්‍රදේශයේ කඩයක් ගිනි තියලා තිබ්බා. ඊයේ. ඔව්. පස්සේ ගමේ කට්ටිය එක්කව වෙලා කඩේ හැදුවා. කඩේ හැදුවා. රෑ කඩේ හදලා කොත්තු රොටිත් හදලා කෑවා රෑ. ඔව්. ඉතින් ඒක තමයි අපේ මිනිස්සු සමගිය ජාතික සමගිය. එහෙම තියෙන්න ඕන. ඉතින් අපි මේ ප්‍රශ්න පාලනය කරන්න මම අහන්නේ මේක අයින් කරලා ආපහු මේ ප්‍රශ්න ඇති කරගන්න ඕන. සමහර විට අපි මේ හදිසි නීතිය කැමැත්තට ආණ්ඩුව ගෙනියන්න බැරි කමට දාපු හදිසි නීතියක් නෙවෙයි ප්‍රශ්න මේවා කරන්න දාපු හදිසි. එහෙම චෝදනාවකුත් තියෙනවා. ඒ අපි ඒ කියන්නේ ඉදිරියට උද්ඝෝෂණ ඒක බොරු චෝදනාවනේ. බය වෙන්න එපා. අපි මේ ඉතා ඉක්මනින් මේ හදිසි නීති අයින් කරනවා. ඒක ගැන අපි වක්කීම් බාර ගන්නවා. ඒකේ ළඟම උදාහරණය තමයි මම තුමා මේ ඊයේ පෙරේදා මේ යතුරුපැදි කරුවන්ගේ සංගමය. ඉතාමත් අහිංසක සංගමයක් මේ ඔය හෙල්මට් එකක් ගැන ඒ වගේ කතා කරන යතුරුපැදිකරුවන්ගේ සංගමයේ Facebook සම්බන්ධයෙන් උද්ඝෝෂණයක් කරන්න ගියාම පොලිසිය ඇවිල්ලා කියනවා හා හදිස්සි නීතිය පනවලා තියෙන්නේ කරුණාකරලා අකුලගෙන යන්න කියලා. එනේ මිනිස්සුන්ට තමන්ගේ ගැටලුව කියන්න පොඩි උද්ඝෝෂණයක් කරන්න නෑ Facebook සම්බන්ධව මේ වගේ වෙලාවක අපි කියන්නේ මේ වෙලාවේ සාමකාමී වෙන්න. මේ වෙලාව පිළිලා සිටින්නේ මං සාමහා නීති අමාත්‍යවරයා විදිහට තමුන්නාසය කියන බෞද්ධයෙක් විදිහට සියලු දෙනාගෙම අපි කියන්නේ සාමකාමීව ඉන්න. අද අපිට ලෝකෙට මේ සම්බන්ධව නරක චිත්‍රයක් ගිහිලා තියෙනවා. ජාත්‍යන්තර මාධ්‍ය හරහා මේක දිගින් දිගටම කතා කරා. පසුගියදා අපි තානාපතිවරු හම්බෙච්ච වෙලාවේ ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් අපි ඒ සම්බන්ධ කාරණා ඉදිරිපත් කරා. ඉතින් මේ රටේ කැලලක් ඇති වෙන දෙන්න හොඳ නැහැ. තමුන්නාසලා මේ පොඩි දෙයක් අල්ලගෙන හදිසි නීති අයින් කරන්න කියනවා. අපිට ඕන මේක සමතේකටපත් කරලා මේ වෙච්ච හානියට පිළියම් දෙන්න. තමුන්නාසලා පොඩි දෙයක් අල්ලගෙන අද මේක කරන එක වැරදි මම හිතන්නේ ඔය වගේ ප්‍රශ්න අහන්න එපා සංක. තමුන්නාන්සේ අන්තවාදී වෙලා තියෙනවා. තමුන්නාන්සේ මේ රජයට නොඑක් දේවල් වලින් පහර ගහන්නේ. ඔය දේවල් කරන්න එපා. උක තමයි මේ රටේ විනාශයට තමුන්නාන්සලා මාධ්‍ය නිදහස පාවිච්චි කරන්න එපා. මේ රට හානි වෙන විදිහට කියලා මම කියනවා. හොඳටම දන්නවනේ හදිස්සි නීතිය සම්බන්ධයෙන් අපිට තියෙන අත්දැකීම් සුන්දර නැහැ කියලා ඉතිහාසයේ පුරාවටම. ඉතින් හදිස්සි නීතිය නැතුව සාමාන්‍ය නීතියෙන් පාලනය වෙන්න පුරවැසියෙක් විදිහට මම අනිත් මගේ සහෝදර ජනතාව කැමතියි. ඉතින් දැන් ඒක ගැන අහන එක මගේ යුතුයකමක්. නෑ අපි හදිස්සි නීතිය දැම්මේ පහුගිය කාලේ ඇතිවෙච්ච ප්‍රශ්න නිසා. ඒක සමතේකටපත් කරගන්න දැම්මේ. අපි මේකේ මේ හදිස්සි අපි හදිස්සි නීතිය මේ රට දිගටම පාලනය කරන්නයි බය වෙන්න එපා. අපි හදිස්සි නීතිය ඉතා ඉක්මනින් අයින් කරනවා. ඒක මං වගකීමක් ඇතුව කියනවා නීති ආසාමයේ අමාත්‍යවරයා විදිහට. ඔබතුමා මං ඉදිරියේ ඉන්න හින්දා වෙන කාගෙන්වත් අහන්න ඕනේ නැහැ. අපිට නිකන් කල්වකවානුවක් කියන්නේ මෙතුමා. කල්වකවානුවක් කියන්නේ සම්බන්ධව අපි ආරක්ෂකයන් සමග සාකච්ඡා කළා. අපිට ලැබෙන තොරතුරු අනුව අපි ඒක අයින් කරන්න කටයුතු කරනවා. මොකද මේකේ ඉන්නවා මේ රජයේ සම්බන්ධව නොඑක් ක්‍රියාමාර්ග ගන්න බලන්න මෙතනදී අපි කියනවා මේක සංවිධානය වෙච්ච කාණ්ඩායම මම මේකට සම්බන්ධයි. ඒ ASCII සාමාන්‍ය ජනතාවත් මේකට සම්බන්ධ වෙන්නේ නැති. සාමාන්‍ය ජනතාවට පෙළඹවීම මත සම්බන්ධ වෙන්නේ නැති. නැත්නම් ඒගොල්ලෝ මේ රට්ටයි ස්ථාවර අස්ථාවර කරනවා තින දෙකට සම්බන්ධ වුණා නෙවෙයි. ඉතින් මෙතනදී මම හිතන මාධ්‍යයට මම පහුගිය කාලේ ස්තුතිවන්ත වෙනවා. බොහොම මාධ්‍ය මේ සම්බන්ධ හොඳට හැසිරුණා. මාධ්‍යයට මම කීප සැරයක් ස්තුති කරා. මේ රටේ මුද්‍රිත මාධ්‍යයත් විද්‍යුත් මාධ්‍යයත් හොඳට හැසිරුණා. මම කියන තවදුරටත් ඉවසලා එහෙම කටයුතු කරන්න ඕනේ අනවශ්‍ය ප්‍රශ්න අහන්න නැතුව තමයි. එන තව අනවශ්‍ය ප්‍රශ්න ඔබතුමාගෙන් අහනවා. අහන්න ඕන හින්දා. Facebook තහනම කවද වෙනකන් තියනවද? දැන් Facebook තහනම මොකෝ අපි දන්නා Facebook එක හරහා තමයි මේ නොඑක් ප්‍රචාර ගෙනිච්චේ. ඒක තමයි හේතුපාදක උනේ මෙවැනි කරුණු ඉද වෙන මේක හරියට අර පිදුරු ගොඩක් ගහලා ගිනි එක මේ දැම්මයින් පස්සේ පත් වුණා වගේ. ඉතින් Facebook තහනම අපි තයික්මන්ට අයින් කරනවා. ඒ ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද අපි දන්නවා මේ Facebook පාවිච්චි කරන අයගෙන් 99% තමන්ගේ ව්‍යාපාර වෙනුවෙන්, තමන්ගේ අධ්‍යාපනය වෙනුවෙන්, එහෙනම් තරුණ තරුණියන් වෙනුවෙන් මේක පාවිච්චි කරන්නේ. නමුත් 101ක් තමයි මේ අනවශ්‍ය වැඩවලට මේ ජාතිවාදයට මිනිසුන් අවුස්සන්න මේක පාවිච්චි කරේ. අද ඒක සාමය පතුරවාරින්නත් Facebook එක පාවිච්චි කරනවා. නෑ මම ඒක තමයි 99 මම කිව්වේ. 99 හොඳ පැත්තට පාවිච්චි කරේ. 101ක් වැරදි පැත්තට පාවිච්චි කරා. අද මේ 101 කරපු වැඩේ නිසා මම කනගාටු වෙනවා. 99ක් ඒකෙන් දුක් විඳිනවා. අපි ජාත්‍යන්තර වශයෙන් සම්බන්ධකම් පවත්වන්න, ව්‍යාපාර ගෙනියන්න, අනිත් දේවල් වලට මේ Facebook එක පාවිච්චි කරන අපි ඉතා ඉක්මනින් අදත් අපි සාකච්ඡා කරා ආරක්ෂකංශයි අපි නිලධාරීන් එක්ක අපි ඉතා ඉක්මනින් මේක ඉවත් කරන්න කටයුතු කළා. සාමාන්‍ය විදිහට Facebook පාවිච්චි කරන්න දෙනවා. හැබැයි අපි මේ සම්බන්ධව අධීක්ෂණයක් කරනවා. අපි මේවා වැරදි විදිහට පාවිච්චි කරන්නේ කවුද කියලා අපි අධීක්ෂණයක් කරනවා. මොකෝ අපි හරියට පාවිච්චි කරන මිනිහට දඬුවම් දෙන්නේ නැහැ. දැන් මෙතන හරියට පාවිච්චි කරන මිනිහට සාමාන්‍ය පාවිච්චි කරන මිනිහට දඬුවමක් දීලා තියෙනවා Facebook තහනම නිසා. අර වැරදි විදිහට පාවිච්චි කරන අයට අවශ්‍ය පියවර ගන්න අපි කටයුතු කරනවා. එක මකුණෙක් කාපු හින්දා ඔක්කොම මකුණු ටික ඔබතුමාලා වෙන මොකද්ද කරන්න කියන්නේ? නෑ දැන් චෝදනාව තියෙන්නේ ඇත්තටම මේ ජනවාර්ගික අර්බුදයක් ඇතිවීම වළක්වන්න නෙමේ Facebook තහනම් කරේ. දිගින් දිගටම රජයට එල්ලවන අපකීර්තිය රජ විවේචනයෙන් ලක්වීම නවත්තන්න කියලා. නෑ රජ විවේචනය කරන්න අයිතිය තියෙනවා. මේ අවධියේ මේ යුගයේ විතර රජ විවේචනය කරපු වෙන කාලයක් නෑ. තමුන්නාසලට නිදහස දීලා තියෙන ඕන තරම්. මම හිතන මාධ්‍ය හොඳට අපිට ගැහුවා. ඒක කිසි ප්‍රශ්නයක් නෑ. අපි ඒවා බාර ගන්න සූදානම්, ඒවා ඉදින්න සූදානම්. නමුත් මෙවැනි අර්බුදකාරී අවස්ථාවක් අපිට ගහන නිසා නෙවෙයි මේක අපි මෙයා කරේ తాවකාලිකව තහනම් කරේ. මේ ප්‍රශ්නේ මේ ගින්න නිවා ගන්න අපි කටයුතු කරේ. ඔබතුමා පක්ෂය කියලා හඳුන්වන්නේ කෘත්‍යාධිකාරී මණ්ඩලය හරි නායකතුමා හරි එහෙම සීමිත පිරිසක්ද එහෙම නැත්නම් ජනතාවත් අන්තර්ගත වෙන එකක්ද පක්ෂය කියන්නේ පක්ෂයෙන් අපේ ලක්ෂ 30 40කට තීන්දුව తీරන ගන්න බෑනේ ඒක තමයි පක්ෂය අපි ඡන්දේ දීලා අපි පත් කරලා ඉවරලා තියෙන්නේ අපි පක්ෂයේ ආපු මහජන නියෝජිතෝ තමයි ඡන්දේ ගැන පක්ෂ ගැන తీරන ගන්න ඕන ඒක ඒකනේ ඒක ප්‍රජාතන්ත්‍රවාදේ නේද සියල්ල ගෙනලා අදහස් ගන්න බෑනේ අපි පක්ෂයේ ජනතාව අපිට ඡන්ද දීලා තියෙනවා මනාප දීලා තියෙනවා ඉතින් අපි ජනතාව වෙනුවෙන් තීන්දුව తీරන ගන්නවා අපි මේ ඡන්ද දීපු අය දැනගන්න ඕනේ නැද්ද මොකද්ද තමන්ගේ පක්ෂයට වෙන්නේ මොකද්ද පක්ෂයේ අනාගතයේ හෙට මොකද්ද වෙන්නේ ඒක එක්සත් ජාතික පාක්ෂිකය දැනගන්න ඕනේ නැද්ද දැන් ඒ ජනතාව දෙන අදහස් තමයි පක්ෂය තුල ගිහලා අපි කතා කරන්නේ අපි කතා කරලා ඒ සම්බන්ධ තීන්දුව ගන්නවා දැන් ජනාධිපතිවරණයකට මුහුණ දෙන්න වෙනවා 2020 දී හෝ ඒ ආසන්න කාලයකදී ප්‍රතිවිරුද්ධ පාර්ශවයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙනෙනවයි කියලා නිල නොවන ආරංචි මාර්ග සඳහන් වෙනවා අපි දැක්කා අදත් භික්ෂුන් වහන්සේලා මේ පිළිබඳව සාකච්ඡා කරනවා එක්සත් ජාතික පක්ෂයේ කවුද මේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිමල්ලවය විදිහට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා මෙහෙමයි ඉතින් ඔහොම ජනාධිපති වෙනවා කිව්ව ගොඩක් අතීතේ මම අවුරුදු 30 ක මේ දේශපාලනේ ඉන්නවා ජනාධිපති වෙනවා කියලා බොහොම කේන්දරාබද්ධපු සැලසුම් හදපු කේන්දරයේ හොඳයි කියපු ගොඩක් කට්ටිය හිටියා නමුත් ඒක වෙන්න බැරුණා ඒක තීරණය වෙයි මැතිවරණය කිට්ටු වුණාම මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති වෙයි කියලා 2014 නොවැම්බර් මාසෙ වෙනකන් කවුරුත් දැනගත්තේ නැහනේ ඉතින් ජනතාව තීන්දුව කරයි තව කල්වැලි තව අවුරුදු එකමාරක් තියෙනවා ඉතින් දැන් අපේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා බලමු ජනාධිපති අපේක්ෂක ඉදිරිගේසරේ අපි ඉදිරිපත් කරා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අපේ සහයෝගයෙන් ඉතින් ඒ වාතාවරණ වල කාලේ තියෙන දේශපාලන හැලහැප්පිලි දේශපාලන කොහොමද හැසිරෙන්නේ කියලා බලලා අපේක්ෂක ඉදිරිපත් කරන්න පුළුවන් වෙයි දැන් මම කේන්දර හදන්න ඕනේ නැහැ ගිය පාර මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ඉදිරිපත් කළා ඊට පෙර ආතුව සරත් ෆොන්සේකා මහත්මයා ඉදිරිපත් කළා ඊළඟ පාරත් කවුරු හරි ආනයනය කරන්න බලාපොරොත්තු වෙනද ඔබතුමාලා මම නම් මගේ නම් මත එක්සත් ජාතික පක්ෂයේ කවුරු හරි මම තමයි ඉදිරිපත් වෙන්න ඕන අපි දන්නේ මේ වෙලාවට තියෙන වාතාවරණය අනුව මේ වෙලාවට තියෙන දේශපාලනයේ රට හැසිරෙන විදිහට අපි වෙලාවයි තීන්දුවක් ගන්න ඕන මගේ මතය නම් එක්සත් ජාතික පක්ෂයෙන් කවුරු හරි ඉදිරිපත් වෙන්න ඕන කියන එක තමයි දැන් ජාතික ආණ්ඩුව පිළිබඳව මොකක්ද ඔබතුමා දරන මතය ජාතික ආණ්ඩුව පසුගිය පළාත් පාලන ඡන්ද විමසීමේදී දැඩි ලෙස ප්‍රශ්නගත වුණා දෙපැත්තේ අය දෙපැත්තට බැනෑඩ ගහගත්තා මේක ඉදිරියට පවත්වාගෙන යන්න ඕනද නැත්නම් මේ දීගේ දික්කසාදයකින් කෙලවර විය යුතුද මොකක්ද ඔබතුමා විශ්වාසය මෙහෙමයි ඉතින් ජාතික ආණ්ඩුව අපේ රටට අලුත් දෙයක් රටට නෙවෙයි ලෝක දේශපාලනත් මේක අලුත් දෙයක් ඉතින් හරි අමාරුයි මේ අපිටත් ජාතික ආණ්ඩුවත් එක්ක වැඩ කරද්දී මම අපහසුකම් මම ප්‍රශ්න ගොඩක් තියෙනවා නමුත් අපි රට වෙනුවෙන් යම් පොදු තීන්දුවක් මේ ආණ්ඩුව පවත්වාගෙන යන්න වෙයි මට පේන්නේ ජාතික ආණ්ඩුවේ බිඳීමක් ඇති වෙයි කියලා අපි දන්නේ ජාතික ආණ්ඩුවේ ඉන්න කට්ටිය කොහොම තීන්දුව කරයිද කියලා ජාතික ආණ්ඩුවේ ඉන්න සමහර අයම නොඑක් විවේචන කරනවා ඒ ආණ්ඩුව ඇතුලේ ඉන්නවා සමහර අය අද යනවා කියනවා යන පාටක් පේන්නත් නැහැ ඉතින් ජාතික ආණ්ඩුවම අවුරුදු 5 යනකම් යයි කියලා තමයි මගේ හිතේ දැන් මෛත්‍රීපාල සිරිසේන මහතාව ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් කරනවා කියලා අපි දැක්ක ඩිලාන් පෙරේරා අමාත්‍යවරයා ඊට පස්සේ මහින්ද අමරවීර අමාත්‍යවරයා වගේ අදහස් දක්වනවා. එතුමා ඉදිරිපත් වුණොත් පොදු අපේක්ෂකයා වශයෙන් ඔබතුමාලා සහයෝගය දෙනවද මොකක්ද? නෑ අපි පක්ෂයේ සාකච්ඡා කරලා යම් තීන්දුවක් ගන්න වෙනවා අපිට. මට තීන්දුවක් ගන්න බෑ. ඉතින් පක්ෂය මොකද්ද කරන්නේ? මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට සහයෝගය දෙනවද? එහෙමත් නැත්නම් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවාද? අපි එදාට තීන්දුව කරන්න වෙයි. කවුරු ආවත් මේ අපි කාණ්ඩායමක් ඉදිරියේ මේ ජාතික ආණ්ඩුවේ ඉන්නේ වැඩි ප්‍රතිශතයේ තියෙන්නේ 85ක් 90ක් එක්සත් ජාතික පක්ෂයේ. එක්සත් ජාතික පක්ෂය තමයි තීන්දුව ගන්න ඕනේ. දැන් ගරු ඇමතිතුමා අපිට මතකයි දැන් බොහෝ දෙනා එක ජාතියකට ඇඟිල්ල දික් කරනවා මේ දවස්වල. නමුත් අපිට මතකයි කොළඹ බස් බෝම්බ පිපිරෙද්දී ඒ ජන කොට්ටාසය කවදාවත් සහෝදර ජන කොට්ටාසයේ කඩයක් ගලක් විසික් කරන්නවත් ඉදිරිපත් වුන්නේ නැහැ. ශ්‍රීමා බෝධින් වහන්සේට ප්‍රහාර එල්ල කරද්දී රුවන්වැලි සෑයට මේ දලදා හාමුදුරන්ට ප්‍රහාර එල්ල කරද්දී ළඟින් ගිය මේ සහෝදර අන්‍ය ජාතිකයෙකුටවත් හිතරේ දෙන්න වචනයක් කිව්ව නැති ජාතියක්. මෙච්චර කුපිත වෙන්න මොකක් හරි හේතුවක් තියෙන්න ඕනේ නෑ මැතිතුමා. හේතුව තමයි පහුගිය කාලේ මං කිව්වේ මාධ්‍ය සමාජ මාධ්‍ය දාලේ හරහා කරපු දේවල් මේකට බලපාලා තියෙනවා. ජාතිවාදී වපුරවන්න කතා කරා මේ රටේ පිරිස. යටින් ගිනිච්චා මේ මහා සෝන් බලකායි, ඉරියකා බලකායි මේවා දාගෙන මම දැක්කයි හෝටලයක තියෙනවනේ මට පොලිස් නිලධාරිය කිව්වේ. ඒ හෝටලේ මහා සෝන් බලකායි කියලා ගහලා තියෙනවලු බෝඩ් එකක්. ඇතුලේ ගහලා තියෙනවලු ඉරියකා මහා සෝනා එක එක දේවල්. මම හිතන්නේ මේවා තමයි මේවට බලපාන්නේ නැත්තේ. ඉතින් ඒ අයට දඬුවම් දෙන්නේ නැතුව එයා තරංගුඩ ගන්න නැතුව මොකද කරන්න කියන්නේ? රටට මෙච්චර අපකීර්තියක් පත් වෙලා තියෙද්දි රටේ ජාතින් අතර ප්‍රශ්නයක් වෙලා තියෙද්දි මේවට වැරදි කරපුවා වයස තරාතිරම් බලන්න හොඳ නැහැ. තමුන්නාසලා කියනවා ළමයි ගැන කියලා. නම් ළමෙක් වුණත් වැරද්දක් කරොත් ඒක වැරදි. කවුරු කරත්. මම කියන්නේ පාසල් ළමුන් සම්බන්ධව යම් සහනයක් දෙන එක වෙනම දෙයක්. නමුත් මේ පරීක්ෂණ අපි කරන්න ඕන. මේවා කොහෙන්ද ආවේ කොහෙන්ද පටන් ගත්තේ කියලා. ඉතින් ඒක නිසා මේ පරීක්ෂණ වලට තමුන්නාසලා වැරදි විදිහට මේවා හුවා දක්වන්න එපා කියලා මම මාධ්‍යයෙන් ඉල්ලා සිටිනවා. दालीनगे प्रश्न तब उन्नासी कथा करा सांकालिंगे प्रश्न आप दानवा अथीन मरला अलीपेटिया गिनाव मेराटे विहर विहारस्थान लाली दुन्ना हेमकाले मट मत का अभी बाली दी कतर काम देवाल दुन्ना किरी विहर दुन्ना मम किया न स्वामी नोहान सिलार मांचुदापे कारी केला इतना प्रश्न अत्यन बेरगा नाकार तिब्बा नम मैं अली गिनापे के वर्दी अली लक्षसीयट विक्का ते मेराटे नीति विरुद्ध एक යම් යම් ක්‍රියාමාර්ග ගන්න සිද්ධ වුණේ. නමුත් අපිට ඒක ගැන කල්පනා කරන්න වෙනවා මේ කොහමද දාලියත් අල්ලලා දාලියත් ඉන්නවා. ඉතින් මේක ආපහු කැලේට දාන්න බෑ. කොහොමද මේකට යම් සහනයක් විසඳුමක් දෙන්නේ කියලා දැන් කල්පනා කරන්න ඕන කාලය ඇවිල්ලා තියෙනවා. දවසට ලක්ෂ 2ක් විතර රජයට වියදම් කරන්න වෙනවා අලියෙක් තියාගත්තාම. ගානක් කියලා මම ගානද මම දන්නේ නැහැ. කොහොමද අලිය ඉන්නවා පින්නවලත් ඉන්නවා උඩවලුවෙත් ඉන්නවා මේ විදිහටත් ඉන්නවා. නිම කාරණයක්. නමුත් ස්වාමීන් වහන්සේලා ගන්න ගත්ත තීන්දුව සම්බන්ධව මම ඒක සම්බන්ධව කල්පනා කරන්න වෙන අපිට ආණ්ඩුවක් විදියට. ඒවා තමයි අපිට ඉදිරිපත් වෙච්ච චෝදනා. නමුත් අලි අල්ලපු විදිය වැරදි කියලා පිළිගන්න ඕනේ සංක. ඔව්. ඒ කියන්නේ බෞද්ධ සංස්කෘතියට යොදා ගන්න ඕන නම් බුදුහාමුදුරන්ගේ දේශනාවට අනුකූල වෙන විදියට වැඩ කටයුතු කරන්න වෙනවනේ. බෞද්ධ සංස්කෘතිය දාන සතාට සිව්පාවට हिंसा करने का तारी वाला अनिवार्य में कारों निकाल करने वाला ये मगर इन्हें नहीं पाऊंगी काली कंटेनर वाला दांगन कैरेट की लैटिन निमारला में याली काटे तो अल्लाह पे भी निश्चन तो तमाही दानुओं में देन नोन में पांच साली इन हामदुर आंटे में यार गोला अल्लाह करना देंगा देंगर सिंहल जानपादन मक्ति ने प्रदेश वाले मामी जातिवादी अवसने के लिए तुम्हारे तंडे पर इक्सा जाति के पक्षी हम किसी चंद प्रतिशत या आडवी मार्ग तीन निशा पक्ष नायक या हितुआवान नट बहरिदे अब तुम्हारे वाके सिंहल बाउद्यांग आधरे दिनागत नायक एक मेवा के थाना तुरकट कैपी पे ने थाना तुरकट पातकल में एक पड़ता खालमना करने कर රටේ වගේම පක්ෂාභ්‍යන්තරයේ අර්බුදයක් ඔබතුමාගේ පත්වීමත් සමග කල්පනාකරණය කරන්න වෙනවද? නෑ අපි කාරණා දෙකක් එක තමයි ආණ්ඩුව තුල තිබ්බ ආණ්ඩුව ගත්ත සියම් යම් තීන්දුව වල තියෙන වැරද්ද නිසා ජනහිතකාමී නොවන නිසා ආණ්ඩුව සම්බන්ධව තීන්දුවක් දුන්න අපිට විතරක් නෙවෙයි එක්සත් ජාතික පක්ෂයයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි දෙකටම ඒ තීන්දුව මේ රටේ ජනතාව දුන්නා. අදින් වෙනුවෙන් තමයි අපි ආණ්ඩුව ගෙනාපු ක්‍රියාමාර්ග සම්බන්ධව අපි වෙනින්ම සාකච්ඡා කළා ඒවා වෙනස් කරන්නේ. ගොවියට වෙච්ච දේවල් අධ්‍යාපනයේ නෙවෙයි අනිත් දේවල් වලට වෙච්ච දේවල් අපි ගැන අද බොහොම ස්වයං විවේචනයක් කරගෙන ඒකට අපි යම් විසඳුම් දෙන්න යනවා. ඉතින් පක්ෂය සම්බන්ධවත් යම් ප්‍රශ්න ආවා. ඉතින් පක්ෂය ඇතුළේ ඒවා යම් පක්ෂයේ ප්‍රතිසංවිධානයේ හැමදාම මම කතා කරලා තියෙනවා. ඉදිරියට කතා කරන එක කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒවා අපි බොහොම පක්ෂය හැබැයි මේක කරලා දිපක්ෂය බෙදෙන්න දෙන්න බෑ. පක්ෂය කැඩෙන්න දෙන්න බෑ. පක්ෂ අපි එකට යන්න ඕන. අපි දන්නවා එකකින් අපි දුක් විඳා 1993 ගාමිණී ලලිත් කල්ලිය කැඩුණු නිසා පක්ෂය අද දීර්ඝ කාලයක් අපිට විපක්ෂින්න සිද්ධ වුණා. නමුත් අද අපි වෙන දෙයකට පක්ෂය දෙන්නේ නැහැ. අපි පක්ෂයක මුතුවක් තියාගෙන සියලු දෙනාගේම කැමැත්තෙන් පක්ෂය ප්‍රතිසංවිධානය කෙරෙන්න ඕන. දැන් ඔබතුමා වැඩබාර ගන්න අවස්ථාවේ අපි දැක්කා ඔබතුමා සමීපයෙන්ම ඉන්නවා පාලිත රංගේ බණ්ඩාර රාජ්‍ය අමාත්‍යවරයා. ඔහුගේ ප්‍රකාශයක් තියෙනවා. මේ ප්‍රතිසංවිධානයක් කළ යුතුයි කියන මතවාදයේ සිටින්නව කිසිම කෙනෙක් කවුරුත් එක්කලා ආණ්ඩු හදන්න මුක්කු ගහන්න විශ්වාසවංග ගෙනල්ලා ආණ්ඩු පෙරලන්න කටයුතු කරන්නේ අපි කිව්වේ මේ ප්‍රතිසංශෝධනය කරන්නේ නැත්නම් අපට ආය යන්න තියෙන අවසාන තැන තමයි එතෙන්ට ඒ විශ්වාස භංගය. මොක ආවොත් බලන්න මොකද වෙන්නේ කියලා. අපි එක්සත් ජාතික පක්ෂේ කී දෙනෙක් ඔතන අපි ඡන්දය පාවිච්චි කරයිද කියලා ඉවරලා ඒ අවස්ථාවට. ඒ වගේම අනිත් දේශපාලන පක්ෂවල කට්ටිය ඔය කොටම එකඟ වෙන්න පුළුවන් එක කාරණයක් ඉදිරිපත් කරපුවාම ඇතින විශ්වාස භංගය. නේද? අපි ඔබතුමාම කිව්වට කරන්න බෑනේ. හැම කෙනාටම මේ යම් කාරණයක් පදනම් කරගෙන ඉවරලා විශ්වාස භංගයක් දෙවුවොත් එම ඔය JO එකට JVP එකට ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද අමරවීර මහත්මයා නියෝජනය කරන කණ්ඩායමට මේ කණ්ඩායම් සියල්ලටම එක තැනකට එන්න වෙනවා. ඒකට නාවොත් ඒ සියලු දෙනාම මේ දේශපාලන රංගහලේ රංගපාන නළුවෝ බවට බොරු මිත්‍යාව පෙන්වන මිනිස්සු බවට බොහොම පැහැදිලිම ඔවුන්ගේ අවංකභාවයේ සද්භාවය මොකද්ද කියන එක ඔප්පු කරන්න පුළුවන්. අපි එතෙන්ට යන්නද මේ හදන්නේ. අපිට බැරි වුණොත් එතෙන්ට යන්න වෙයි. මේ මොකක්වත් දින්දන්නේ මේ පාක්ෂික වෙනුත් වෙන මිස වෙන කාටවත් එරෙවන මේ ආණ්ඩුව වට්ටන්න මේ ආණ්ඩුව රැක ගන්න. දැන් වැඩියාට කරන ගිය සතියේ ඔය ආසනයේ ඉඳගෙන එතුමා කරපු ප්‍රකාශය විශ්වාස භංගයක් පිළිබඳව කතා බහ වෙනවා. දැන් සමහරු කියනවා අලුයට ගිනිපු පුර වගේ තාම විශ්වාස භංග යෝජනාව පිළිබඳව පවතිනවා කියලා අගමැතිතුමාට එරෙව. ඔබතුමා කොතනද හිටගෙන ඉන්නේ? මම පක්ෂයේ ඇතුලේ ප්‍රශ්න ගැන අපි ප්‍රසිද්ධිය කතා කරන්නේ. ඒක පක්ෂය ඇතුලේ කතා කරලා විසඳගන්නේ. මම මේ රූපවාහිනියක් ඉස්සරහට ඇවිල්ලා පක්ෂයක් ඉස්සරහා කතා කරලා රට කියන්න ඕනේ නැහැනේ අපි ගෙදර තියෙන ප්‍රශ්න. අපි පක්ෂය ඇතුලේ බොහොම සාමකාමීව පක්ෂය කැඩෙන්නේ නැති වෙන්න අපි ඒක විසඳ ගන්න කටයුතු කරනවා. මම ඒවා මෙතනදී ප්‍රකාශ කරන්න මම කැමති නැහැ. පක්ෂය මේ ඔබතුමාලාගේ විතරද එහෙම නැත්නම් ජනතාවට අයිතියක් නැද්ද? ජනතාව පක්ෂයේ කොටසක් නෙමෙයිද? දැන් ඔබතුමාට ඇහෙනවා ඇති සමහර වෙලාවට පොලිස් නිලධාරීන් දැන් ඔබතුමාගේ විෂය පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් විවිධ චෝදනා එල්ල කරනවා අල්ලස් ගන්නවයි කියනවා දූෂණ කරනවයි කියනවා අක්‍රමිකතා කරනවයි කියනවා. නමුත් පොලිස් පොඩ්ඩෝ කියලා හඳුන්වන නිරාලහාමිලා දැඩි දුකක් විඳිනවා ඇමතිතුමා. අවුවට වේලෙනවා, වැස්සට තෙමෙනවා, ඊට පස්සේ ඉහළ නිලධාරීන්ගේ බැනුම් අහනවා, පාරක රාජකාරී කරනවා, පාර යන මිනිස්සුන්ගේ බැනුම් අහනවා, උසස් වීම් නැහැ, ඊට පස්සේ වැටුප් පිළිබඳ ප්‍රශ්න තියෙනවා. ඔබතුමා මේ අය පිළිබඳව සංවේදී වෙනවද? මේ අය ගැන හොයලා බලනවද? ලොකු නිලධාරීන් නම් ඉතමත් ඉක්මනට උසස් වීම ලබනවා, පොලිස් ප්‍රතිතනතුරු දක්වා එනවා. මේ පොලිස් පොඩ්ඩෝ ගැන ඔබතුමා හොයන්න බලන්න. අනිවාර්යයෙන්ම මම මේක පැත්තකින් මහ ජනතාව බලනවා වගේම පොලිස් නිලධාරීන් සම්බන්ධවත් බලන්න ඕන. මොකද පොලිස් නිලධාරීන්ගේ අවශ්‍යතාවයන් ප්‍රශ්න තියෙනවා. නමුත් අපේ ආණ්ඩුව තමයි පොලිස් නිලධාරීන් වෙනුවෙන් වැඩිම කටයුතු කරේ. ඉස්සෙල්ලා අපි රුපියල් 10000ක පඩි වැඩිවීමක් ලැබ දුන්නා. ඊට පස්සේ පොලිස් නිලධාරීන් වෙනුවෙන් දැන් විශේෂ පඩිය වැඩිවීමක් අපි ලබලා දීලා තියෙනවා. නමුත් ඒගොල්ලන්ගේ ප්‍රශ්න නිවාස ප්‍රශ්න, මාරුවීම ප්‍රශ්න, එයට තියෙන රාජකාරී ප්‍රශ්න ගොඩක් තියෙනවා. උසස් වීමේ ප්‍රශ්න. මම හිතන්නේ මේ සම්බන්ධව මම ඉදිරියේදී අධ්‍යයනයක් කළා. ඒ අවශ්‍ය කටයුතු කරනවා. ඒ වගේම පොලිස් නිලධාරීන්ගේ රාජකාරී කරද්දී පොඩි බයකුත් තියෙනවා මේ දැන්. ඒක අපි දැක්කා පහුගිය කාලේ. ඒක නැති කරන්නත් මේ විශ්වාසයක් තියෙන්න ඕනේ. ඕනෑම පොලිස් නිලධාරියෙක් කටයුතු කරනවා නම් නීති රාමුව ඇතුලේ තමන්ගේ හෘද සාක්ෂියට එකඟව නියම කටයුතු කරන පොලිස් නිලධාරීන් වෙනවා පෙනී හිට. නමුත් වැරදි වැඩ කරනවා නම් පගා ගන්නවා නම් අර කිව්වා වගේ වෙන දේවල් කරනවා නම් ඒකට උපරිම දඬුවමුත් දෙනවා. හැබැයි ඉතින් එයා ආරක්ෂා කරන්නත් හොඳ දේ කර පොලිස් ආරක්ෂා කරන්නම් ඇමතිවරයා විදිහට මට කරන්න පුළුවන් උපරිම කටයුත්ත මම කරනවා. දැන් පහුගිය කාලේ අපි දැක්ක මන් දන්නේ අධිකරණයක් විසින් එක තීරණය කළ යුතු කාරණයක්. දැන් බොහොම ජනප්‍රිය පොලිස් නිලධාරීන් කැපවිලා රාජකාරී කරපු පොලිස් නිලධාරීන් රක්ෂිත බන්ධනාගාරගත කරා. අපි නම් වශයෙන්ම කිව්ව අනුරසේනානායක මහත්මයා වගේ අය. ඔවුන් වෛරධිකරාද කියන එක අධිකරණයේ විසින් තීන්දුව කරන්න ඕනේ. දැන් ඕක හින්දා ඇමතිතුමා නිකන් විචිකිච්ඡාවක් වගේ දෙයක් ඇති වෙන්න පුළුවන් නේද පොලිස් නිලධාරීන්ට? අපි මේමයි පොලිස් නිලධාරියෙක් ඒවා සාමාන්‍ය කෙනෙක් ඒවා ජනාධිපතිවරයෙක් ඒවා වැරදි වැඩක් කරලා තියෙනවනේ. ඒ සම්බන්ධව පරීක්ෂණ කරලා පොලිස් උසාවියට අධිකරණය ඉදිරිපත් කරනවා. අධිකරණයේ තීන්දුව කරා එයා හරිද වැරදිද කියලා. මට තීන්දුව කරන්න බෑ අනුරසේනායක නිවැරදිකාරයෙක් වැරදිකාරයෙක් කියලා. අනුරසේනායක ඉදිරිපත් කරලා තියෙනවා. මම හිතන්නේ ආණ්ඩුව නිකම්ම ඉදිරිපත් කරත් නෙමෙයිනේ මේ රාජකාරී ආණ්ඩුව නෙමෙයි පරීක්ෂණ කරපු අය. ඉතින් මම හිතන්නේ තමුන්නාසේ ඇයි මේ එක එක්කනා වෙනුවෙන් මෙහෙම කටයුතු කරන්නේ? මම උදාහරණයක් නෑ කඩේ යන්න එපා. හොම කඩේ යන්න එපා. මම කියන්නේ මම එතුමාව දන්නේ පෞද්ගලිකව දන්නේ නෑ ඒ සම්බන්ධව නෑ. තව ලයිස්තුවක් එහෙම කියාගෙන යන්න පුළුවන් එමෙතුමා නෑ. කවුරු වැරදි කරත් අපි දන්නවනේ පහුගිය කාලේ නීතියක් තිබ්බේ නෑනේ. කොයි විදිහටද ප්‍රශ්න උනේ? මාධ්‍ය වේදීන් කී දෙනෙක් මරලා දැම්මද? माध्यवेदीन की इतने रटायर लगी आद अब तुम्हारे ने दम माध्यवेद बालपैम नहीं किया ना बालपैम कराने क्या न माध्यवेद करो बालपैम तेरे दीर्घ वाशिन लाइफ तो किधर बात करने पड़ा है मैं तो तुम्हारे माध्यवेदीन टक आप अवस्था आती है ना हम बंद तोटा वार्ता करने की प्रादेशिक माध्यवेदी आठ बाहर दीमा वार्ता होना इड पासे जोन नंबर तो उनके हमें तो तुम्हारे माध्यवेदी इन साल कभी दियो तुम्हारे माता का निपाह होगी काल मामा क्या नहीं माध्यवेदी तब समाहल लाटे का अवस्था देखो ना भागी काले फिर माध्यवेदी न मैरुआ माध्यवेदी रटहर लगी अभी नितात्य तमंगे अदाहस इधरीपात करन स्वाधीन माध्य करन पुलवां का मत तिब्बे नहीं इवनी बात आवार नहीं तिब्बे सिरस अटैविल लगे हुआ लसांत विक्रमतुंग मेरुआ ताव की पता नहीं मेरुआ तमाह समाह आतुरुदांग मिलाइन हुआ हाँ तेरने को उन लराठहर लगे आ तिब्बे वाकी विशाल प्रमाणे सिद्ध उनाने वाके न नैकियाने बे अदा अगर मैं तुम आप जाना अधिपत तुम आप आप यो विचरे करना नवस्था वादी लेते ना मेवा के माध्यम निदास कावदा वाती भी नहीं एक घंटा तुम नाचरे तार क्या कराने मेवा का क्या नहीं नहीं तो अब तुम्हारा लाइफ तो क्यों आने माध्यम वेदी इंटर मेवा के देवाल सिद्ध होना ही केला इतने ऐसा बांधी यही क्रियात्मक भी नहीं तो अमेंटी और ये विधि संबंध होएला बाला तुम्हारे हमारे में लाइस्टू किए ना माँ है भाई एक अट व्यर्थिकार एंट दंडुआम कीरी माँ अरे तबुना ऐसला ये वकरन किया मैं क्यों ना अहवाल और तरंग लोग आता देश पालने तीन दो आता ये वाले देंगे यार देंगे ओके नहीं क्यों हर अरारन लेदार या तरंग लोग आता नहीं मने तबुना ऐसला किया तो ओके कपैतिंग आ रखा किए ना अनेक पैतिंग ताऊ कार नहीं किए ना माध्य कोई काले हरी माध्य टा काउर हरी पहाड़ देना वानांग इड पास से पार्लिमेंट तो है तो लेता माध्य वेदी इंटर नाम की लबानी ना वानांग माध्य हमुती ला माध्य वेदी इंटर तार्जने करना वानांग इतने ये अवस्था वाले तो अपने कोमरात कताकरना है कुछ निधासा दीला तीनों देश पालच मावना विवेचने कर लेना है विवेचने कराना कुछ निधासा दीला तीनों में कहाँ गनी ना है बालांग निधि क्या ही अन्न नाम क्या निकाल मिलती है और बालांग ना रहा अगर मैं तुम्हारे कतार कर ली थी जनाधिपत तुम्हारे कतार कर ली थी अमेंटी वो रोंट किया नहीं ये फिर निधासा पहुँचे काले थी मैंने तिब्बत ये दीला तीन निदास ये दीला तीन निदास क्या निदांगे हैं मिलीर दान नहीं किला ये मत ये दीला तीन निदास आगे कराने में ये दीला तीन निदास आगे कराने ना अब तुम्हारे निदांगे हैं मिलीर दान में मंदान में दिया नहीं मिलीर दान नहीं काउरू आप ही फाट आलेगे ना कताकरों में तुम्हारे दंग इतामत खानगाटो दायक सिद्धूम राशिया कुनार चिकागो जावनी कावागे लुका पला बैगवेल्ट दालगे नल्लती है ना वही बस बंधनागार रातवेल्ट नेगला में अहिंसा का बंधनागार नीलदारी राजकारी करना है एआई ट वेदिती ले अमूब तुम्हारे अध्ययन बंधनागार नीलदारी टका देने में केल एआई ट वेदिती ले अनवा अपराध कार्य तक दिगिन दिगटम समूह का आतन सिद्ध वेनवा बेलिकापनवा आतकपनवा कांतावन मरलदानवा में संबंधित वो तुम्हारे मुकाद पाताल मार्दने करने वो तुम्हारे अनिवार्य पाताले मार्दने करने उन नीति विरोधी कटियुद्ध करना है मार्दने करने उन ये संबंध पुलिसिये टा आवश्यक पदिस्ते ना भी कटियुद्ध करना है करने मोने का दिखाने में राठी जनता आवट बहुमा सामे निदासी जीवती में वातावरण या पर्यादरा देने उन इतने माद्राव्य पाताले सियल मार्दने करने आवश्यक परिम दे मांग करना एक बार समारोलाट पाताले संबंधी डिगिन दिगट में लिए न लेखक यो नाम नोकिया इंगी पाल करना विविध देश पाल के अन्य वाले ट संबंध है उनमें पीठ पासी इन्हों उनमें आये वो पोषण एक करना है कि लड़ाई गाते नेटला कुनु सामयांग वगैरह संबंध इंगी दंग अधास पालो ना क्योंकि वो तुम्हारे प्रश्न एक नहीं तो देश पाल के किटियात्मिक पीठ पासी किसी में प्रश्न नहीं देश पाल अच्छे के रहें सिटी नो सिटी ये होती है पाताले अत्यंत देश पाल ने नौकरी होती है देशपाल ने जनता आवत्तिक कराने तो यहाँ पे ये वा ये वा ये वा विश्वास कराने इतने ये वा माइंग कराने इतने एक आटूत करना मुंडरा आगला प्रत्येक देश में पाताल मुकुत्ते हैं मैं नहीं यहाँ पे पाताले इधर इतने मुंडरा देशपाल जो पाताले अत्तक इन्हें इतने वो माइंग से कुदव ये निभा ये तो पाताले गेन इतने होता है देंग अतः तुमसे है तो निमा आधा देर ना ब्लैक एंड व्हाइट विशेष आंगेन अब तुम्हारे फात्वी में पीले बांधवा तीरे पासो पासा बहु तोरो तोरो प्रेक्षक एंटी देरी बात करा ටයිකෝට් අඳින අය වගේම සරන් අඳින අයත් ඔබතුමාගේ පත්වීමට එකලෙසින් කැමැත්ත පළ කරා කියලායි ඒ විශේෂාංගයෙන් කියබුනේ. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට යන්න පුළුවන්නේ ඇමතිතුමා ඔහොම හැමෝම කැමතිනවා. මම එහෙම තනතුරු බලාගෙන මේ දේශපාලනය කරනවා නෙවෙයි. අපි එහෙම බලාපොරොත්තුත් නැහැ. අපි එහෙම ඒ දේවල් කරන්නෙත් නැහැ. අපි ජනතාවට ඇමතිවරයෙක් ඉදිරියට කරන්න පුළුවන් සේවය කරමු. මම හිතන්නේ වගේ ප්‍රශ්න අහලා අපි පක්ෂය තුල අරුබුද ඇති කරන්න දෙපා කියලා මම ඉල්ලා සිටිනවා. හොඳයි, බොහොම ස්තුතියි රාජ්‍ය පරිපාලන නීති හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතුමනි අපේ ඇරයුම පිළිගෙන අද 360ට සහභාගී වුණාට. බොහොම ස්තුතියි. අපි සුපුරුදු විදිහට ලබන සතියේ සමාජ කටගැස්ම දෙරණ 360.